පෙ බෞතික විද්‍යාවා විෂයේ මිනුම් උපකරණයට තේ තියෙන ප්‍රායෝගක පරීක්ෂණ තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ පරීක්ෂණය චල අන්වීක්ෂය චල අීක්ෂය තක චලනය කරන්න පුළුවන් එකක් තමයික තියෙන්නේ අන්වීක්ෂයක් තියෙනවා මේක මිනුම් උපකරණයක් කිදිර භාවිතා වෙන්නේ සාමාන වර්ණිය කලිපරයේ අපි භාවිතා කරන මූලධර්මයම තම. ණිය මූල ධර්මය දන්නව නම් ඒකබ භාවිතා කල්ලලා ඒ විදිරම තමයි පාටාංක ගන්නෙ මේ තිර ජලානීක්ෂයක සත්‍යරූපසටානක් මෙට මේ සිරස්කොටසේ තියෙනවා වර්ණිය පරිමානයක් අපිට සිරස් පරිමානය කළ කියන්න ඒක මේ තිරස්කොටසේ තියෙනවා වණිය පරිමාණයක්. චකට තිරස් අතර මේ අන්‍යීක්ෂකොටස හට මෙයාට තල්ලු කල්ලා පාටාංකයක් ගන්නත් පුළුව සිරස් අතද තිීකොටසෙන් ඉහලට පහල්ට තල්ලු කල් පාටාන්කයක් ගන්නත් පුළුවන් තර අන්නඒ දෙක භාවිතා කරන එතර මිනුමක් ගන්නකොට පාටාන්ක කියවන්නේ සාමාන වර්ණිය කැලිපරය කියවන මූල ධර්මයම තමයි එතවට මේ කේෂික නලයක් වගේ එක අභ්‍යන්තර විශ්කම්භය මනන්න දැන් මයික්‍රෝමිටයිස් ගෘුප්වාමානයකින් අපි කම්බියක විශ්කම්භේ මැන්න්න ඒක කුඩා මිනුම දශම බිඳවා එකයි යාේ කට වීදුරු නලවල කේෂ්ක නල කියනේ වෙතොට ඒ අභ්‍යන්තරයෙන් තමයි සිදුරතියෙන්. ත ඒ වගේක විශ්කම්බය මනින්න බෑ මයික්‍රමීට ඉස්කරප්පවා ආමානය භාවිතා කල්. එතකොට රබර් නලේක වගේකක බාහිර විෂ්කම්භය වනත් මනින්න බෑ මයික්‍රමීට ඉස්කුරප්වා ආමානය භාවිතා කල්ලා. මොකද ඉද්දහාකිිනිහිරාතරට තද කරාම රබර් නලේක හැඩේ වෙනස් වනු. ත ඒ වගේ දේක, අ්‍යන්ත්‍ර විශ්කම්භය හෝ බාහිර විශ්කම්භය මනන්න අපි ජලා්‍යීක්ෂය තමයි භාවිතා කරන්න. කේසිික නළ දරුව විද්‍යාගාරීදි දැකළ ඇති සාමනයෙන් මිලමී එකක්විිතර විශ්කම්භයක් තියෙන චූඩි සිදුරක් තියෙන එක අන් විශ්කම්භය මනින් අපි ජලා්‍යීක්ෂය භාවිතකර කනිසාමාන් මෙතන ලිව්වෙ කේෂික නලේක අ්‍යන්ත්‍ර විශ්කම්භය මැනීම රබර්න ලයේක අභ්‍යන්තර විශ්කම්ය මැනී. රබර්ණල අ්‍යන්තර විෂ්කාම්පය මැනීම දැන් පරීක්ෂණ වලදිනාම් දරුවන්ට ඒතරම් ඕමනා වෙන්න හැ මීට පෙර කොටසෙනක් තිබුණා රබණලයක තාව සන්නයකතාව සොවීම කියල පරීක්ෂණයක් අන්න ඒක අනිවාරම රබර්ණ අ්‍යන්තර විෂ්කම්ප්‍යයත් බාර විෂ්කම්ප්‍යයත් මනින් ඕන වෙනවා ඒකට අපි චලාා නිීක්ෂය භාවිතා කරා. ඒ පරීක්ෂණයේ රබර්නලේ සම්බන්ධ පරීක්ෂණයයිංකල තියෙන නිසා ඒකට මේ ජලාානීක්ෂය දරුවන්ට උපුණනා වෙන්න කේෂ්ක නලේ විශ්කාම්ෙ මන්න තමයි නිතරම විද්‍යාගාරයේදී උපකරණය භාවිතා කරන්න. මෙන්න මේ කොටස තමයි අන්වීක්ෂ කොටසගල කියන්නේ එයා සීරු මාරු කරන්න යා නාභිගත කරන්න ප්‍රතිබිම් වයක් බලන්න මේ මෙත හැනය කරකවන්න පුළුව. පේන තනයි මේ පැතිරිිකා උල්ුවගේ සරුපයක්ත්තින මේ පැත්ත පැතලි වගේ තියෙන්නේ ඒ පැතලියට පේන පැත්ත තමයි උපනෙත කියන්න ඒ පැත්තිෙන් තමයි අප එහැ පැත්තර තියන් මේ පොඩක් උල්වෙලා වගේ පේන පැත්ත තමයි වස්තුව පැත්තර තියයි මේක මෙහෙම සිරාසදියල මේ උඩිම් බලන්නත් පුළුව නැත්තාව කරකාවලක් තිරස් කරලා බලන්නත් පුළුවන්. විභාගයට මේ ප්‍රශ්නය ඇහු වෙලාවේ උපකරණය වැඩකරන විදිිය කොඩක් අපෙන් අහලා තිබුුණ මකතවටයක් එ දී විස්තර කරලා දෙන්න. චලාන්යක්ෂයේ භාවිතා කරන්නේ ද වර්ණියර කැලිපරේ භාවිතා කළ මුලධර්මයම වේ එකම මුූලධර්මය තියෙන්. ප්‍රධාරපරිමාණයේ කොටස් නමයක් සමාන කොටස් දහයකට බෙදනවක් කියලා අපි සාමාන වර්ණය කැලිපරේ සාකච්ඡා කලාා ඒ වගේ මෙතන ප්‍රධාන පරිමාණයේ මිලිමී බාගෙ කොටස් හතලිස් නමයක් පනාහකට බෙදනවා වගේ ක්‍රමයකට තමයි කුඩා මිනුම ගන්න එතකට වර්ණිය පරිමාණය සහිත උපකරණයක ප්‍රධාන පරිමාණයේ කොටස් සිම්පල්ෙන් සංඛ්‍යාව වණය පරිමාණය කොටස් කැපිටල් එෙන් සංඛ්‍යාවකට තමයි බෙදල තියෙන තොට සමපාත වෙනව නම් මේ තිෙන කුඩාම මිනිුම ගන්න විදි කොට ප්‍රධාන පරිමාණය කොටත් සිම්පල් එන් සංඛ්‍යාවක් දැ මේ වගේ තියෙන ප්‍රධාන පරිමාණය අපි ටිකක් ලොකු කල් ඇන්දොත් මේ වගේ තියෙන එක එක තියෙන පිලිමීට ඉරි හොන්න්න වගේ මේක තමයි ශූන්නේ දැන් මේක මේ වගේ කොටස් නමයක් අපි බෙදුවනේ කොටස් දහයකට ඒ වගේ මෙතලත් මීට වඩා අඩු කොටස් කාරකට බෙදරු වර්ණිය පරිමානය මෙන්න මේ වගේ කොටස් තියනොන් න්නො වගේ ත මේ වර්ණය කොටසක් කා ප්‍රධාන පරිමාණය කොටසක් අතර පොඩි වෙනසක් පේනවනේ වෙනස තමයි ඔය කුඩාම ිනිුමගිල කියන් අපිට මනඉන්න පුළුවන් කුඩාම නිවැරදි අගේ දැ සාමානවයනී කලිපරේ මේක මිලමී එයි මේ යට ටික දර්ශම නමයන් ඉතර මේ වෙනසෙන වනේ දර්ශම එකක් ඒක තමයි කුඩාමිනුම ත්‍රමයෙක් ගණනයකිව අපි සංගේතලින් දුන්නේ ධන පරිමානයේටස්සි simplemple n වය පරිමාණ වණර පරිමාණයේ ටස් කැපිටල් මේ කොටසක පලල මම දන්න කොටසම් බිලිමීට එකනං මේ එන්ගේන එක එකෙන් අඩි කරාම හරි එතකට මේ වයණය කොටසක් කියලා කියන්නේ කොටස් එන්ගාරකටන මේක හරිියන්න ඉතම් එන්ගෙන් බෙදන්නවන් එක වයනය එකක් වයනිය සමාන වෙන්නේ සිම්පල්ලෙන් බෙදීම කැපිටල්ලෙන් වරක් මෙතිර කොටස් ගැලන මම දන්න කොටසක පලල දැන් සාමානකය නම් මෙතරෙන්න මිලිමීට එක කොටස් වෙතින වර්ණිය එකක් තර කුඩා මිනුම ිලක යන්නේ ප්‍රධාන පරිමාණය එකකින් වර්ණිය එක කඩු කරන්න අපේ කුඩාම මිනුම ලිවුවොත් වෙෙන්නේ උඩාම මිනුම ප්‍රධාන පරිමාණය කොටස් එකකින් අඩුකරන්න ඕොන වර්ණිය කොටසක් තරෙනවා හන්රින එන් බෙදීම එන් තමයි කටපාර මිනුත් කියනවා මේ ප්‍රධාන පරිමාණය කොටස් කරන්නේ මේතීයට වර්ණිය කොටස් කරන ත්‍රර්ණය කොටස්ගානෙන් ප්‍රධාන පරිමාණය කොටස්කාන අඩු කැල්ලා වයණිය ගේ තර කොටස්කානයෙන් බෙදනු දැන් සාමාන්‍යවයණය කලිපරේනම් මේ එන් කියනෙ දහයයි මේන් කියන නමයන් ත දාහෙන් නමය අඩු කරමය එකක්යි ඒක අයිමත් දහයෙන් බෙදුවම දශමය එක අන්න ඒක තමයි අතනර කියල ති උඩාමිු ඒක තමයි ලියතිී මේ මෙත මේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටක දිග කියන්නේ මිලිමීට එකයි සමාර් වෙලාට මේක මිලිමීට එක නෙමෙයි නම් මෙිතන්ටේ අගේ ලියන්නෝ ජලාාන්‍යීක්ෂය කුඩාම මිනිුම සටහන් කරගන්න ත්‍රපියක බලන්න ඕන වණිය කොටස් කීයක් ද ප්‍රධාන පරිමාණය කොටස් කියීකට සමපාතු වෙලා තිීනද කිය. කලිපරරි අරේ ඒවණය මිනුම සඳන් කල තියෙන තැන සාමාන්‍යයෙන් චලානීක්ෂයේ කුඩා මනිුම සඳහන් කල්ල තියනවා දශම බිින්දුව එකයි මිලිමීටගේලා බැලූගමනුත් ඒ එක පේවා. ජලානීක්ෂය ස්පීතුලෙවලයා භාවිතා කර එහි පාදවල ඇති සන්තුලන ඉස්කුරුප්පු මගින් සන්තුරණය කරගත්. අපේකට කියෙන චලාානීක්ෂය මේසේ තිරස් කන්නනවා කියලා. ලෙවල් ක න මට්ටාම් කරනවා තිරස් කරන්නා කියලා ලියන්න ලිව්ුවට විභාගිති ලක්මු දෙයි නැත්තේ අපි මේ චලාානිීක්ෂය තියල තියෙන මේසය තිරස් දෙග ල අපි දන්නේන ත චලාානික්ෂය තියල තියෙන මේසේ තිරස් නැත්තං ජලාාීක්ෂයේ මේසය ජන ානික්ෂ ඇදවෙනවා ඒ එක නිසා චලාානිීක්ෂයේ මේසේ මට්ටම් කරන්න යෝන ඒක තිරස් කරන්න යෝන අපි නොන වගේ තැක එක තිව්වත් කමන්න ඒකට අර රපතරණය තියනෙ මේ එන මෙන්න මෙතර මේ තියෙන ඇන දෙකක් මේ ඇන දෙක කරකාල පුළුවන් මේසේ තිරස් කරන්න මෙතනින් ඉස්පිරිතුලෙවලයා තියන්න නොව අපි භාවිතා කරපුන චලාානයීක්ෂණ මෙතනර ස්පීතු ලෙබලේ ඩොට් එක පසදී බිඳුවාගේ එකක් තියන් ඒ එක තියෙනවා මෙත ඒක නැත්තන් වෙනම ස්පීතු ලෙබලයා කරගෙන මේසවුට ති කියයලා බැලන්ස් කරලා බලන්නයි තියෙනෙ මේ ඇනඳක කරකාවල මුලම කරන්නතිය ඒක මේසය මට්ටාම් කිරීම ජලාානීක්ෂය ස්පීතුලි වලයක් භාවිතා කර එහි පාදවල ඇති සන්තුලන ඉස්කුරුප්පු මගින් සන්තුලනය කරගන්න එවැ නමත් මතකතියාගෙන ඉන්න සන්තුලන ඉස්ුරප්. උපරණය අන්වීක්ෂ කොටස හා ඒකාක්ෂවන පරිදි කේෂිකනලය ආධාරකයක් මගින් තිරස්ව රඳවා අන්වීක්ෂයෙන් කේසිික නලේ මුහුණත නාභිගත කර තැම මේ අනීක්ෂකොට සිරස්වදිය ලතිබුණ දැන් කේසික නලයක් බලන අපි මේක හරවල තිරස් කරන්නවා මේවරි මෙ මේ වගේ තියන්නවා මෙතන තම අර කළුපාටනකම් උල්කොටසක් වගේ තියනෙන මෙන්න මෙතන මෙහෙම මෙතර තමයි චූට් සිදුරක් තියෙන්නේෙ මෙතනින් තම අපි ඇහැතිල බලන්න මෙහෙම ඇහැතිලා බලන්න මෙතයි මෙතරත් පොඩි හරස්කම්බි දෙකත්වයට කාචයක් තියෙන ඒ උපනෙත කියලා කියන්න මගේ හැළඟ යෙන කාචරක කියයන උපනැත කියල වස්තුව තියෙන පැත්ත තියෙන කාචර කියන අවනත කියන එතර අපභි කේසික නලයක් නම් බලන්නේ කේෂික නලය මෙන්න මෙතනී රඳවන්න ඕන ඔන්න එන්නේ ආධාරකය කර මෙම සවිකල්ලා මෙතර ති ස්ටෑන්ඩ එක ස්ටෑන්ඩ එකට හයිකරා මාරක කල්ලා මේක කෙලින් තියෙන මෙතන තියලා මෙතර තියෙනවනේ අරෑනය මේ අ්‍යීක්ෂ කොටස තිරවා මෙතර පොඩි යනයක් ඒක කරකවවා පුළුවන් මේක දිගගේ හාට මෙහාට කරලා ට මේ හරස්කාබිමත මෙයා මෙතන තියෙන සිදුරේ ප්‍රතිබිම්බයක් පැහැදිලිවගන් එකතම ඇරකිය උපකරණය අන්‍යීක්ෂ කොට සා අනනිීක්ෂකොටතිග මේක. හා ඒකාක්ෂව එකන එකම අක්ෂයේ තියන විදියට කේචික නලය ආධාරකයක් මගින් තිරස්ව රඳවා අන්‍යීක්ෂයෙන් කේසිික නලේ මුහුණත නාභිගත කර. ත මේ වාක්‍යය මේ වචනා දයන්ගේන්නො විභාගට ඇහෝතෝක කොහොමද කරන්න ගේ කියලා වැටික හරිරටම ලියාන පුළුවන්ගවා. ත්‍රේලාඩ ඉහිතලම ලියන්න බෑන සමාරවයට දුවන්ගේ ඇති මේඒකාක්ෂ වෙනවාගෙන කතා ඇතෑරන්නවා. එසා මේක පාඩන් කරගන්න. ප්‍රාගගේ ප්‍රයීක්ෂල කොටස ලකුණු ලබාගනීමේ රහසේකයි. ඒ පරීක්ෂණය කන්න ක්‍රමය තමන් හිතල ලියන්න ඉන්න නැතුවඒ පාඩන් කරගන්න පොතේ තියෙන වච්ච වචන ටික. තොනේ ඒ විදිරෙම ලියන්නයිඉතින්. මේ නාභිකත කරට මේ ඇනේ කරකවලා මේක පුළුවවාන්තරම් මේ නලය ආසන්නටම ගේෙන් ඉස්සරාටම ගෙනල්ලා තමයි මේ ආධර්කය හයිකල මෙතර තියන් ඊට පාස හමින්ගම මේක පත්සර කරකවනු. තර මේක පිටිපත්සර එෙනමනැටිකටි තර කොයිහැරි වෙලාක සමතුලිතියක්යි ඒ පැහදිිපැතිවීම බේ ඒත් එන්නේ නැත්තාං දැවවාල මේක පිටිපත්සර ගන්න ඔක්කෝම ගෙනල්ලනේ මම කියනක තේරණයද. ජික නලේ තුන මගේ හැ ස්රම මෙහම මෙහෙම තිීල්ලා තිෙන අන්‍යීක්ෂය අන්‍යීක්ෂය පුළන්තර ඉස්රම තල්ලු කරනු මේකොටස. කළ එ ොනේම නලේ තියලා ජැන් ඊට පවාසය අතරින් බලාාගෙන මේක හෙමින්ගමින් පසර ගන්න ඇති තයි පිවාසර කරකාරට ටික ටික ටිකටි එනකොට හරස්කම්මි මඳ පැහදිලි ප්‍රතිබිබේ ඉන්න ඕන ඉහෙමත්තාාව නැත්තාම් කර පිටිවාස්සර කරකාල ෙර එඉන්නේ. ර දරවාන තිර මේ ජලාානීක්ෂයේ මේ සසයෙන් අල්ල හිමීට පසට ගන් හිමීට පස තමඟ ශරීරය පැතර ඇදනම් පැදිලි ප්‍රතිබිම් පිපේ ජලාානීක්ෂයේ හරස්කම්බි රූපේ දැක්වෙන අයරු සකස්වන තුරු අන්‍යීක්ෂය තිරස්ස චලනය කරමින් තිරස් පරිමාණය භාවිතයෙන් තිරස්කයන් මේ මේ දෙන්නා ඒක මෙට මේවාගේ එකක් තියෙනෙ මම කියල දෙන්නම් තැන් දරු අනීක්ෂයෙන් බැලුවම අන්‍යීක්ෂය ඇතුළෙන් අර කේශිගනලේ මැජතියෙන සිදුර පේනවා ඊට කලින් මේ වගේ හරස්කම්බි දෙක පේනවා මෙම හරස්කම්බිය පේනවා අනිත් හරස්කම්පිය මේම පේවා ත මේක මෙම රව්මක් වගේ පේ ැක් ඔය එකක අතරට මයි අර කේෂක නලේ සිදුර ඇවිලතියේ මෙන්න මේ වගේ අර ඔන්න වගේ සිදුරතියනු මේක පිටිින් බැලුවත් මෙම වීදුරුවය ගැනකමත් පේනවා තැන් ඔය වගේ වෙලාක අපට පාටාන්කයක් ගන්න බෑ මේ වගේ සිදුරක් ඇවිල්ලිබ තිරස්කම්බියෙන් න්නම් බලන්නේ ඒත් තිරස් පරිමාණය මේ පහලතියෙන් මෙතන මෙන්න මෙහෙම තියෙන්නේ තැන් දරුවන්ට මෙන්න මේ සිරස්කම්බිය අර ඇන කරකාවේ හෙමින්හමින් එහාට මෙහාහට ගෙනියන්න පුළුව එක වෙලාක දරුව මේ සිරස්කම්පිය ගෙනියනන මේ අර කේජික නලයේ සිදුරේ මැදතියට චූඩි සිදුරේ මෙන්න මේ කෙලවරේ ඉස්පාශ වෙන දිහට ඊජකසරේගේ නොන මේ පැත්තෙ කෙලවරේ ඉස්පා වෙනන දිට ත්‍රේ පාටාකදක මෙන්න මේ වගේ පේෙන් එකක් මෙත්ත ඉංගෙනවා මෙන්න මේම ඔන්නම ඉස්පාජන පාටා දෙක් කන මෙතනින්ය එ කැපෙන්නයි ස්පාශවෙන් එන්නේ තර මෙන්න මේ පාටාංග දෙක තමයි ඔය එ එකක් දෙක කියල කියන්න මෙතනාගේ යයි මෙතනාග තේව කියවන්න ඕවන ජලා්‍යක්ෂේ අර තිරස් මේසේ මත තිර වණය පරිවාණය තර සිදස්කම්බිය සිරස්කම්බී රදාල පාටාංක කියවන්නේ තිරස් පරිමාණින් තර මෙතර පාටාන්ගේ කියවනවා මෙතර පාටාන්කගේ කීවනවා ඒ දෙකේ වෙනස ගත්තමෙනවා මේ සිදුරේ විශ්කම්භය තිරස් පැත්තට ඒකතම අතර එක්සක එක්දක කියලා කියල දෙවුණ අනිත් දෙන්න එතරට හරස්කම්බියවට මෙහෙමයි පයිෙන් මෙම තර එක හරස්කම්බියක් අනිත් හරස්කම්බිය මේ වගේ තියෙනවා හරස්කම්බි දෙක දැන් මුලින් බැලුවම මෙන්න මේ වගේ මේ සිදුර පේනු මෙන්න මේ වගේ ඔය සිදුර පේ ඕ මෙතැනි ැලුවේ මේ ර රස්කම්බියේ ස්පාශ කරලන්නේ බලාලන් එක වෙලාගගේ නිස්පාජ කරන්නපුළ මෙතන විතරයි ඉරසර නට්ට එක කරකාවකාව කරකාකාව එහයාට අරයි යන්නවා පරීක්ෂණය කන්නනෝට බලන්න කොහොමද යන්න කියලාර පැත්. දැම් පලානෙ තිරස්කම්බියෙන් එනම් මෙන්න මේ කම්බිය ඒක මේ උඩ ස්පාච කරන්න ඕන යට ස්පාච කරන්නවා. තර මේ වගේ. වෙලාක දරුවන්ට මෙතන ස්පාච කළ ගන්න තිර පාටාංකයාාව අනිත්වෙලාවෙන්න මෙතන ඉස්පාජ කළ ගණනතින පාටාන්ග මෙන්න මෙතන ස්පාජ කළ පාටාන්ගයක් ගන්නත ත්‍ර මේකාම්පියයි මේකම්පියය පාටාක දෙක ගන්න වෙන්නෙ සිරස් පරිමාණි ඒ දෙන තමයි ඔය වයි එක වයිදක කියලා පෙන්න්නම් මෙන්න මේක වයි දෙක්ක මේක වයික සිරස් රස්කම්බත් මේ තිරස්කම්බියෙන් ඉස්පාජ කරන්නේ උඩක් කෙලවරයියටට කෙලවරයි තොරෙ න විශ්කම්භියයක් සිරස් පැත්ට මෙතරෙනවා මේ දෙන්නගේ තර මෙතැ වෛග කරන වයිටගෙන් ගාන්න පුළුවන් විශ්කම්භය මෙතර පුළුවන් එක්සකරන එක් දෙකෙන් ගන්න ඒ විෂ්කම්භය දෙක එකතු කළ දෙකට බෙදුවරනන් හරි අන්න කතරයි කරා. විස්තර තමයි තර මේ කියලා තියෙන්න්නේ මේ මෙතර රවුන්් දෙකක්් වගේ න්දර තිනෙ මේ මේ මැදපේන චූඩි සිදුර තමයි කේෂික නලයේ සිදුර කියන් මෙන මේටික වීදුරු ඒගනිකන් ත කොළපාට පේන වීදුරුණ එක මේ මැද සිදුර දෙකරයි පේෙන් ත්‍ර මේ පාටාක ගත්තො සිරස් පරිමාණයෙන් ගන්න පුළුවන් මේ දෙන්න තිරස් පරිමානය ගන්න පු. මෙතර කියන්නේ කේචික නලේ ඉවත් කල්ලා ඒවන්ඩු රබර් නලයක් භාවිතා කරලා. රබනලේ නිකමගත් ගන්න බෑ එක පොඩි වීදුරු නලේක තදකරාමත් තිරස්සතියා ගන පුළුවන් ඉටවගේ රබර් නලේ ගණකමොයන්නත් මේ වගේම කරන්න පුළුවන්. ත්‍රවාල්ට මෙ මේකාම්බිය මෙතනාග කියවන්න පුළුවන්ම් මෙතන උඩාගයක්ත් කියවන්න පුළුවන්න මේ දෙනග එෙනවන ගණනකම ඒවගේ ගන්න පුළුවන්. තිං අ්‍යන්තර විශ්කම්පය හයනොන මේ වගේ කරන්න පුළුවන් මෙතරත් ගනපලන් සිරස් පරිමානෙන් බාර විෂකම්ප්‍යත් වනපලාන් මේ උඩින් ස්පා ්‍රමරි. ඒකතම මෙතර කියන කේජගනලේ ඉවත් කර ඒවෙනුවට රබර් නලේ භාවිතා කර. පෙර පරිදි රබර්නලයේ අභ්‍යන්තර තිර කම්්‍ය ර ෂකම්ප්‍යා ගන්න. ස් විච්චකම්භයගන්නවනං මේක ගන්න වන එක තිරස් පරිමාණයෙන් කියවන පාටාංක දෙක පාටාංක දෙක කියල එදනගේ අන්තරේගන්න මෙතේන්දි සිරස් පරිමාණයෙන් කියවල යෙදෙනගේ අන්තරේග ඔයටික එන්න ගොට දැඟර මෙතරන ඇන තියෙනවා කරකවන්න විශාල ප්‍රමාණයක් අන්නය ඉගෙන ගන්න ඕොන් ඒ මෙතන තියල තියෙන රූපතරාණයෙන් පෙන්න්නම් අමාරුයි අපි විද්‍යාගාරයට ගියාම සලා අ නික්ෂ අරගෙන මේ ඒගෙතින එක ස්කරපපු ඇන මොනවදේව කරන්නේ කියලා දරුවට ඔකෝම් පැහැදිලි කළ දෙවා. එත ඉස්සල්ලව මේසය මට්ටාම් කිරීම කරන්න ඕන ලෙවල්ි ස්කුරප දෙ කරකාවල ඒකට ස්පිරිතුලෙවලයක් භාවිතා කරන්නත් පුළුව යාර අන්වීක්ෂකොට තිරස්ස ගෙනල්ලා ඒකෙන් අපි කේච් ක නලේ ඒ ක්ෂික තියන්න ඕන ශට්‍රේක ප්‍රතිබිම්බයක් ගන්න ඕන රස්කම්බිමත පැහැදිලිව ඊට පස්ස තමයි පාටක ගන්න වණියක් මූල ධර්මය කියනෙක විියෝදාගන්නේ. තයර සිරා සරස්කම්බිය ඉස්පාශ කරන්නකොට තිරස්කම්බි ඉස්පාශ කන්නකොට ඉතා කුඩාදුරුවල් හෙමින් තමයි ගෙනියන්නවෙන්. ඒව ගෙනයාන මේක සියුම් සීරුමාරු ඇන තියනවා. මේ රූපතරාණයනා මෙන්න මෙතර තියෙන්නේවා. මේ තියන්නේ මෙන්න මෙතර උඩ ඇනයක් තියෙන මේ තින් එකට කියන සිරස් සියුම් සීරුමාරු ඇනය කියලා සිරස් සියුම් සීරුමාරු ඇනය අන්‍යීක්ෂයෙන් බලනකවාන් මේක හෙමීම් කරකපාන තිීන් අනික්ෂය මෙය බලාගෙන අරග හමී කරකැව්වම පොඩී ප්‍රමාණව වලින් උඩට යනෝ පේරු මෙන මෙතරත් අනයක් තියරන මේ තින් මේ යනේ කරකැවෝත් මේ අනීක්ෂය කොටස මේ තිරස්ස හාට මෙයාට ගෙනියන්න පුළන් හෙමි පොඩි දුරක් පොඩි දුරක් මිලිමිට්‍රයගින් සයෙන් පංගුවව කියන්නන හමි හෙමිියන් ලොකු දුරක් ගෙනියන්න ඕනනං මෙට මෙතන ඇනයක් තිර යනේ බුරුල් කළ එක අත්තින් තල්ලු කරන්නවා අපි ඒටික බලමු විද්‍යාගායට ගියාට පස්සේ. මෙතර දෙන වි්කම්භ ගන්න විදදිිය තිරස් පරිමානයනොයි සිරස් පරිමාණය නොයි විෂ්කාම්භ දෙකක් මැනගෙන ඒවයි මධ්‍යන්නේ ගන්න පුළුවන්. තැපි විද්‍යාකරට ගිහිල්ලා මේ උපකරණය අරගෙන එක අතපත ගාලා එක ඉගරගැනිු ඉස්සලක මේ ඉස්කුරපපු එන කොහොමද වැඩ කරන්නේ ඒවයි කාර්ය භාරය මොකක්ද කියලා. ඊට පස්සේ අපි කේ්ක නලේ විෂ්කාම්ප්‍යයත් රබර් නලේ වි්කම්පියත් ලබාගන්න බලමුය. තවර පැදිි කළල දෙන්නන් කොහොමද ඒවා සිද්ධ වෙන්න කියල්. උසස් පෙළ භෞතික විද්‍යාව විෂය අයටතේ දරුවන්ට ලැබෙන ප්‍රායෝගික පරීක්ෂණවලට මිනුම් උපකරණ කියලා පරීක්ෂණ හතරක් තියෙනවා. ඉන් අද අපි සාකච්ඡා කරන්නේ චලානීක්ෂය කොහොමද හසුරුවන්නේ කියලා. එම නැත්නම් චලානිීක්ෂය භාවිතා කළ කොහොමද පාඨාංකයක් ලබාගන්නේ කියලා. මේ පරීක්ෂණ යටතේ දරුවන්ට තියනවා කේෂික නලයක විශ්කම්බය සොයන්නත් රබර් නලේක අභ්‍යන්තර සහ බාහිර විෂ්කම්බය සොයන්නත්. එන්න ඒ පරීක්ෂණයක අපි සාකච්ඡා කන්නවා එතකොට දරුවන්ට ජලානීක්ෂය භාවිතා ක ආකාරය හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අපි බලමු මේ පරීක්ෂණය අපි මොනවද භාවිතා කරන උපකරන කියලා අපි භාවිතා කන උපකරණ සහ චලාා්‍යීක්ෂය තමයි මෙතන දරුවන්ට පේන්න තියෙන්නේ ත්‍ර මේ පරීක්ෂණය අරමුණ දෙකක් තියෙනවා එකක් තමයි චලාානීක්ෂය භාවිතා කරන ආකාරය දරුවන්ට පැහැදිලි කරල දීම. චලාා්‍යීක්ෂය භාවිතාකරණ කොහොමද ඒකෙන් පාටආංකයක් ගන්නන්නේ කොහොමද කියන එක. දෙවැනි කොටස තමයි මේ වගේ රබර් නලයක විශ්කම්බේසවීම මේ වගේ වීදුරු නලයක නැම් කේෂික නලයක සිදුරේ විශ්කම්භය සෙවීම් අන්නේ වගේ දියකර තමයි අපි මේ භාවිතා කරන්නේ අපි දන්නවා මේ රබ නල වගේවා අපිට වර්ණිය කලිපරයකින් එම නැත්තාම් මයික්‍රෝමීට ඉස්කරෘප්ප ආමානයකින් ඒවගේකින් මනන්න බෑ මේක මෙහෙම මෙතරින් හනුවලින් තද කන්නකොට මේක තෙරපීමට භාජනය වෙලා හැඩේ විකෘති වන නිසා ඉනිසා මේක විශෂ්කම්බය මනින් අපි ලාක්ෂය භාවිතා කරනවා මීට වඩා කුඩා රබර් නලත් විද්‍යාගාරයේ තියෙනවා කේෂික නල කොහොමටත් විද්‍යාගාරයේ තියෙනවා කේෂික නලයක සිදුරේ විෂ්කම්භය මනන්න තියෙනවා මම මෙතන දරුවන්ට මේක පෙන්න්න ඔොන්න නිසා පහසුවෙන් බලාගන්න තමයි ටිකක් විශාල සිදුරක් තියෙන වීදුරු නලයක් අරගෙන තියෙන්නේ ඉතර මේමයි පාතාාක ගැනීමට පේර අප බලන්න ඕන චලා්‍යීක්ෂය භාවිතා කරන්නේ කොහොමද ඒ හසුරුවන්නේ කොහොමද ඒෙන් පාඨාංකයක් ගන්නේ කොහොමද කියන එක ඊට පෙර මේක ක්‍රියාකාරිීත්‍යය අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන එතකොට උපකරණ විදිර දරුවන්න යනෙ මේ පමණයි චලාා්‍යික්ෂය තියෙනවා අනිකොත් මිනුම් ලබාගන්න උපකරණ තියෙන. මේක ආලෝකයේ පාඩමේ දරුවන්ට විීදුරකෘට්ටියක වර්තනාන්ගේ සොයාන පරීක්ෂණයක් තියනවා සත්ත්‍යයකගැර දීම දදුෂකැඹර කියලා පරීක්ෂණද අපි චලාානනිීක්‍ෂය භාවිතා කන්නවා ඒ වගේ වෙනත් බෞදධකවිද්‍යායි වෙනත් විෂය කරුණුවල සමාර තැන්වල අප පාටාංක ගන්න අපි චලාන ික්ෂය භාවිතා කන්නවා එතකොට ඒ වගේ අවස්ථාවක දරුවන්ට මේකෙන් පාටාංකයක් ගන්නේ කොහොමද කියලා නිරවුල්ව පැහැදිලිව අවබෝධයක් තියෙන්න්න ඕන ඒක නිසා තමයි මිනුම් උපකරණයට තේ අපි මේ උපකරණය දරුවන්ට හඳුන්වලදන් අපි දැන් බලමු මේ උපකරණය කොහොමද ක්‍රියා කරන්නේ කොමද මේකින් පාටාංකයක් ගන්න කියලා පැහැදිලිව විස්තර කරන්න. අපි මුලින්ම බලමු චලානිීක්ෂය මේ උපකරණය ක්‍රියා කරන්නේ කොහොමද කියලා. තර මේක විවාාගට දරුවන්ගේ මේ ප්‍රශ්නය හනවනං පළම කොටස අහනවා කිසිම් කොටස් දීලා ඒවා නම් කරන්න කියලා. ත්‍රේව නිවර්ජය නම් කරන්න දරුව දැනකින් ඕොන. මෙන්න මෙතන මේකේ තියෙන මේ හැන දෙකක්. මේ තියෙන්නේ චලානීක්ෂය මේසේ මේකතමයි මේසේ කියලා කියන්නේ මේ චලාානීක්ෂය මේසේ මට්ටම් කරන්න දැන් අපි මේ චලාානීක්ෂය තියල තියන මේසේ දරුවට පේන මේසය තිරස්නම් අපිට කියන ලා මේසේ මට්තාම් කරා මෙ තිරස්වම තියෙනවා කියලා. නමුත් අපි දන්න නෑනේ චලාානිීක්ෂය මොනවගේ පෘෂ්ට්‍රයක්කොටද තිලා තියෙන කියලා මාරවිට චලාා ්‍යක්ෂය තීර තිර පෘෂ්ටය තිරස් නොවන්න පුළුවන් ඒක නිසා විභාගති ලියන් එපා මේසේ තිරස් කිරීම කියලා අපි හැමතිසම ලියන් නොන මේසේ මට්තාම් කිරීම කියලා එත මොනවගේ පෘෂ්්‍රයක්කුඩ මේ චලාාන්‍යක්ෂය ීරතිබුණත් මේ ඇන කරකාවලා මේක මට්තාම් කරාම අනිවාරයෙන්ම වන්න මේ කොටස තිරස් වෙනම් ඒකට තමයි මේ ඇන දෙක තියෙනෙ දරුවන්ට මේ මේසේ උට තියල මේ ඇනදේ කරකාවන්න පුළුවන් එතකොට මෙතර තියෙනවා දිය බුබුලක් ස්පේීතු ලෙවල කියන එක සමහරයේවයි ද මම්භාවිතාගක උපකරන්නාඒ මේක සවිකල්ල තියෙනවා එ මෙ තැන සමාරයවායි දිය බුල දකින්න නැහැ එමනොත් විද්‍යාරයේ තියන වෙනම තියෙන ස්පීතු ලෙවලයක් අරගෙන මේ මේසේඋඩ තියලා මේක මට්ටම් කරන්න පුළුවන්. තර දරුවන්ට මේ අන දෙක කරකානවට මේ මැද තිය දිය බබල හරිට මර වාය බුබුල මැජට එනවාද කියලා බලන්න පුළුවන්. ඒකෙන් තමයි මේ මේසය මට්ටම් කරන්න මේ උපරණේ මිනුම් ගන්නකොට අපි භාවිතා කරන්නේ වර්ණියය මූල ධර්මය වර්ණියය කැලිපරයේ භාවිතා කරපු මූලධර්මයමයි භාවිතා කරන්නේ බලන්න මෙතර තමයි වර්ණිය පරිමාණය මෙයා තමයි ප්‍රධාන පරිමාණය ත ප්‍රධාන පරිමාණය දරුවන්න තියෙන සාමාන්‍යය මීටරූලක් වගේ මේ සෙන්ටිමීටයි ඉලක්කන් තමයි හතාට නමේ දහයි ආදිවශයෙන් තියෙන්න්නේ ඊට අමතරව මේක තව තියෙනවා ම ඉරිතර මේ හතාතාාචර දහයක් ඒවත් තායිමත් දෙකට බෙදලා තියෙනවා ඒක සාමාන්‍ය බීට රූලක් වගේ තියෙන නමුත් මිලමීට භාගයක් කියවන්න පුළුවන් මේකි මෙ මේ කොටස තමයි වර්ණය කොටස එතර මෙතර තියෙනවා කුඩා කොටස් පණහා මේ වර්ණියක මේ ගණන්කරොත් මෙතර තිය කුඩා කොටස් පණහක් ඒ කොටස් පණහා මේ ප්‍රධාන පරිමාණය කොටස් හතලිස් නම එක තමයි සමපාතවෙන් මෙතර කොටස් මේ ප්‍රධාන පරිමාණය කොටස් හතලස් නමයක් එක්ක මේ ප්‍රධාන පරිමාණයණිය පරිමාණය කොටස් පණහා සමපාත කළ තමයිර්ණිය එක හදල තියෙන්න්නේ එතකොට කුඩාාව මිනුමෙනවා දශම බින්දුව එක ඒක තමයි මෙන්න මෙතර මේ සඳහන් කල තිෙන් මේ වර්ණියය කර මෙතර සඳහකල තියන්නේ කුඩාම මිනුව දශම බිින්දුව එකයි මමී ට අමතරව දරුවන්ට පේෙනවාේ බින්දුව දස දශම දෙක දසම තුුණ යාදි වශයෙන් ඉලක් කන්ටිකක් ඉතර මේ දසම එක කියලා තියෙන්නේ මේ මෙතන තියෙන කුඩා කොටස් දහය ත දසම බිදුුව අයකේ දහයක් තමයි දස එකක් වෙන්නේ. ඉතර මෙන්න මෙතන තියෙන කොටස් ගාන කියලා දරුවන්ට ගණන් කරන්නවශනෑ කෙලින්ම මෙතර දසම එකයි කියලා ගන්න පුළුවන්. අපි ත සමපාතය තියෙන වන්න මේ හරී කියලා සමපාතිය දන මේ හරි එනම් තර මෙතන්ටෙනකම් කොටස් දහයායි ඉතුරු කොටස්නික විතරයි ගඩම් කරන්න තින් මේ හරිය සමපාතයක් එනවනං මේ හැරිෙන් සමපාතයක් එෙනවනං තොර මෙතරා දර්ශමහතරක් කියලා තියෙන ඒක නි වණය කොටස් හතලයක් ඇැවිල්ලා ඉතුරු ටික විතරයි ගඩන් කරන්න තින් අන්න ඒකයි මේම දර්ශමක දර්ශම දෙක දර්ශමතුර ආදී වශයෙන් සඳහන් කරලා තියෙන ඉතර ඊට අමතරව දරුවන්න මේ ඉහලින් පේවා දසම හය හත අට නමයාදී වශයෙන් නිලක්කම්ටික තර දසම හයතියන්නේෙත් මේ දසම එක කෙලිම්මයි ත ඒක තේරුම මේ ප්‍රධාන පරිමාණය මිලමී දසම පහ මමී දසම පහ හොයාලා ප්‍රධාන පරිමාණයෙන් කියවන වනම් ප්‍රධාන පරිමාණය මිලිමීට දසම පහේ ඉරකුත් කියවනවනම් පරිමාණය කියවන්න ඕන මේ දශමය එක දශමත එකක දශම තුන කියෙන පල්ලයි රිටික ප්‍රධාන පරිමාණයේ දශම පහ කියවන්නේ නැත්නම් එකන කියවන්න පුළුවන්කම තිීද්දිත් ඒක කියව නැත්නම් ඒක දරුවන්ට කෙලිම්ම මේ වණිය කොටසට එකතු කරලා දශම හයයි කියලා ගන්න පුළුවන් තැ ප්‍රධාන පරිමාණයේ දශව පාකට පස්ස නම් මේ බිඳුව තියෙන්නේ ඒ දශම පහයි මෙන්න මෙතර තින කොටස් දහාය එක තුළලා තමයි මේ දශමහයයින්න දශවවා ප්‍රධාන පරිමාණයෙන් කියවන වනම් වණය පරිමාණය කියවවෙන්න දශම එක්ක අන්න හෙමයි ති මේ කන්ඳේ තියෙනවා ප්‍රධාන පරිමාණය මෙතර තියෙනවා වණය පරිමාණය තකට දරුවන්ට තිරස් පැත්තට මිනුමක් ලබාගන්න අ වචචනාං මේ තිරස් අතර එහයටට ගමන් කන්නකොට ඒ මිනුම් කියවන්නේ මේ තිරස් පරිමාණය මේක සිරස් අතට ඉහට පාලටගෙනන මනිුමක් ලබාගන්න වනම් ඒ කියවන්න තමයි මේ සිරස්හන්දේ වණය පරිමාණයක් සවිකරල තියෙන්. විද්‍යාගාරයේදී උපකරණෙන් පාටාන්කයක් ගන්නකොට දරුවෝ මතක තියාගන්න ඕන අනිවාර්යම මේකේ පරිමාණ තියන පැත්ත මේ පරිමාන තියන පැත්ත තමන්ගේ ශරීරය පැත්තරන්න තියාගන්. එතකොට සමයි මට මෙම පහසුවෙන් පාටාංකයක් කියවන්න පුළුව. සමල්ලට අපේ දොලාවසරේ ඉන්න දරුවන්ට මේක ආරම්බේදීම ශලාදිශය දු න්නම පාටංකයක් ලබාගණඩ කියලා අපි දකල තියෙනවා ඒගොල්ලෝ මේක තියන්නේ මේ මේසේ තියෙන කොටස තමයි තමන්ගේ ශරීරයේ පැත්තට මෙන්න මෙහෙම මේක මෙන්න මේ ආකාරයට හරවලා මෙන්න මේමගේ තියල තියෙන මේසෙවඋඩ මට මනින දෙයක් තියන්න පුළුවන් නමුත් දැම් මට මේක පාටාංක කියන්න බැහ මොකද පාතාන්ග තියෙන මගේ ශීරය පැත්තේ අනි පැත්තේ ඒව නමන් එබිල බලන්න ඕන එයා පැත්ත එතකොට සම්පාද පිළිවඳ දෝෂයනවා ඒක නිසා මේක මිනුමක් ගන්න කොට දරු හඳද මතක තියාගන්න පරිමාණය තියෙන පැත්ත තමන්ගේ ශරීරය පැත්තරඉන්න තියාග මෙන්න මේ විදිට මෙන්න මේ ආකාරයට තමයි චලා නිික්ෂය තියන්න ඕවන් තො මේ පැත්ති තියෙනවා තිරස් පරිමාණය මෙතර තියෙන සිරස් පරිමාණය ඊළඟට මේක වැදගත්ප කොටස තමයි මේ අන්මීක්ෂ කොටස මෙන්න මේ කොටස මේක ද කරන්න පුළුවන් බුරුල් කරන්න පුළුවන් මෙ මෙතර තියන ඇනේ කරකවලා මේකෙන් පුළුවන් මේ මෙහෙම බුරුල් කරන්න පුළුවන් අර කරකවන්න පුළුවන් එතකොට අපි මෙම තිරස්ස තියෙනවනම් පාටන්කයක් ගන්න නැතම් මනිනුමක් ගන්න පළමම විද්‍යාරයටගේ දවසර දරුවන්ට සමාරලාට තේරණෙ නැහැ අපි මේක වස්තුව තියන්නේ කොතනැත කියලා වස්තුව තියන්න ඕන මෙන් මේ කුඩා කළුපාට කොටසක් වගේ පේනවා දරුවන්ට කොටස පැත්තට වෙන්න තමයි වස්තුව තියන්න ඕන මෙන්න මෙතෙන්ට තමයි වස්තුව තියන්න ඕන මෙන්න මෙතන්ට මෙතට තමයි අප වස්තුව තියන් දෙබි මේක මනින්නේ ප්‍රබර් නලයක වි්කම්ය නැත්තම් කේෂික නලයක විශකම්භය වගේ දෙයක් නෑ එතරඒ නලය මෙන්න මේ ආකාරයට මෙතෙන්ට මෙහෙම සවි කරන්න ඕන ආධාරකයක රඳවල හෙමයි කරන්න මේ පැත්ත තියෙනවා කාචයක් ඒ කාචය හරා තමයි අප ඇස ගෙනනල්ල කියයලා බලාන්නේ තර අපි සාමාන්‍යයෙන් විද්‍යාපාඩමේදී මෙව නම් කරන්නේ තමන්ගේ ඇස තියෙන පැත්තේ තියෙන කාචයට අපි කියන්නේ උපනෙත කියලා වස්තුව තියෙන පැත්තේ කාචයට කියන්නේ අවනෙත කියලා ත උපනෙත කියන්නේ නිතරම තමන්ගේ ඇහැගාව තියෙන කාචය තර මෙන්න මේ කාචයේ තමයි උපනෙත කියලා කියන්නේ මේ අවශනා මෙහෙම ඉවතර ගන්නත් පුළුවන් මෙහෙම මේ විජරාරගෙන වෙනත් කාජය කාවචනා මේක සවිකරන්නත් පුළුවන් නමුත් විද්‍යාරය අපිට මේ චලානීක්‍ෂල එන්නේ එක මේක කාචය එක නිසාි මේක මෙතන්ට සවි කරලා තියෙන. ත්‍ර මේක නම උපකරණය නම් කරන්නකට ඇහුවෝ දරුව කියන්න ඕන උපනෙත කියලා ඇස තියෙන පැත්ත දැන් විද්‍යාරදි ගියාම සමහර විට මීට කලින් පරීක්ෂණය කරපු දරුවෙක් මේනය බුරුල් කරලා මේක මේ පැත්තර හහි කරලා තියෙන පුළුවන් එන්න මේම සවිකරලා තියෙන පුළුවන් ඔහොන්. න්න මේ එතකො දරුව දන්නේ නැත්ත මේ වස්තුව තියන්නේෙයි කොයි පැත්තරද ඇස තියන්නේ කොයි පැත්තරද කියලා යාල වැරදි පැත්තේ මේක බලා ඒක නිසා නිතර මතක තියාගන්න මෙන්න මේ කාචේ මිත්‍ර කාචයක් තියම මේ ඉවතර අධන පුළුවවා ඒ පැත්ති තමයි අපි ඇස තබාන් ඒක තමයි උපනේත මේ පැත්ති තමයි වස්තුව තියන් ත උපනත කාචය නිතර මගේ ඇහ පැත්තර දෙෙන තම එකට මගේ ශීරය පැත්තවෙන තමයි සාකස් කරන්න ඕ මෙන්න මේ මෙහෙම තියලාපි මේ අනේ අද කරාම මට මෙතරින් තිරස්ව තියෙන කිසිම් වස්තුවක් බලන්න පුළුවන් මෙ තිරස්ව තියන වස්තුවා. මම මේ සේවුඩ කිසියම් දෙයක් තියලා පාටාන්කයක් ගන්නවනා මේ සේවුඩ එතොට මේ අනය බුරුල් කල්ලා මම චලා්‍යක්ෂයේ මේ අනීක්ෂ කොටස මෙන්න මේයා ආකාරයට සිරස් පැත්තර සකස් කරන්න ඕුුයා ත මෙතර පහලින්තතියන වස්තුව ක පති ම්බයා ක අපිටිතිින්. ලන්න පුළුවන් ඇස තියන්න ඕනො මෙන්න මෙතෙන්ට මෙතරින් තමයි ඇස තියන්න ඕොන මේකටිකල් ලාඟට අරගෙන මෙම බලන්න පුළුවන් ඇසයන අවශ්‍යනං එක පහත් කරන්නත් පුළුවන් හොන්න ඕවා මූලික වශයෙන් දරුව දැනගෙන නොවනම එක තිරස්සතියනෙ මට පහසුවේ ආකාරයට හොම මෙමරච්චිය කරකඇව්වාම මෙ අන්ීක්ෂයට සම්බන්ධ මේ කොටස තිරස්වා ගමන් කරනවා එකෙන් පුළුවන් දරුවන්ට පැතිබිම්බ එකන වස්ටතුුවක පැහැදිලි පැතිබිම්බයක් හරස්කම්බි මතට ගන්න හරස්කම්ි තියන්නේෙ මේ උපනේත කාචය පැත්ති ත්‍ර මේ පැත්තේ මං ඇස තබා මෙහෙම බැලුවම දරුවන්ට හරස්කම්බි දෙකක් පැහැදිලුව පේනවා මේ උපනෙත කාචය එහෙමින් අති මෙයාට ඉදිිය පිටිපතර මෙම චලිත කරන්න පුළුවන් එහෙම චලිත කරාම හරස්කම්බියල පැහැදිලි පැතිබිම්බයක් හදාගන්න පුළුව හරස්කම්බි තිවුණවසා පැහැදිලුව පේනාකාරයට ඉදිරියට ඇදලා හෝ පිටු පතර තල්ලු කරලයි වගේ සකස් කරට පස්සේ ආයිමත් මේ උපනෙතකාචයට අපි අතතියන්න නැහැ එක සෙලවෙන්න දෙන්නේ නෑ ඊට පස්ස අපට පුළුවන් මෙතරනේ නාභිගත කරන්න මේ අනය කරකවන්න පමණ. ඔන්න ඔවා තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඉලන්න මේ චලාාන්‍යීක්ෂයේ කඳ කොටස මෙන්න මේ කොටස මට තිරස්ව මේයට චරිත කරන්න අවශ්‍ය නම් ඒකට තියෙනවා මෙතන එනයා මෙන මෙතන තියෙන මෙන්න මේයනය කරකාවලා මේක බුරුල් කරන්න පුළුවන් මේක බුරුල් කරාම දරුවන්ට අතින් මේක විශාල දුරක් මෙහෙම චලිත කරන්න පුළුවන් හාට මෙට ගෙනියන්න ඕනනම් මෙයාකාරට ගෙනයාන්න පුළුවන් ඒක ගෙනියන් වන්න මේ යනය ඒ යනේ අපි කියන්නේ තිරස්වය තිරස්ව චිත කිරීම සඳහ භාවිතා කරන ඇන කියල කියනේ මතා විභාගජනාන් සමහරාට මේක රූප සරාන අත්්දිීලා ඒවා ABCඩ ආද වශය නම් කරල තියෙනවා ත්‍රේග නම තමයි අපෙන් අහන් මේ කල්කොටස සිරස්ව මෙෙන මේ පැත්තේ දරුවන තවයනයක් පේනවා මෙෙන මෙතන මේනය බුරුල් කරල මේක සිරස්ව ඉහල පාල ගෙනන්නත් පුළුවන් මේ යනේ බුරුල් කරා මේක සාමානය මෙහෙම සිරස්ව ඉහල පහල ගෙන යන්න පුළල්වා සමල්ලාට මේ අනය බුරුල්වෙලා තිබුණා වුණනාත් මේක පහට වැට නැතුවක නිකා රැඳදිල තියෙන පුළුවවා ඒ රැඳදිල තියන මේ කන්දයේ තියෙන ගර්ශණය නිසා මොකද මේ සමලාට විද්‍යාගාරවල තියෙන උපකරණ හොඳින් නඩත්තු කල නැත්තාම් මේ මලකඩ කනවා ඇතකොට ඒවාගේ වෙලාට මෙහෙවා මේ අන අ බොරුල්ල තිබුණත් පහලට වැටෙන්න නමුත් ඒක හොඳින් නඩත්තුකර උපකරණයන්න මේ අනය හොඳින් තදගල් තමයි තියන්න ඕ. තර අපිට මේ අනීක්ෂ කොටස ඉහලට පාලත ගෙනයන් අවශ්‍යන ලොකු දුරක් අපිට තියෙන මේ අනය බුරුල් කරලා ඒ අවශ්‍ය තනට ඒර ගෙනයන් මේ යනයෙන් පුළුවන් දළ සැකසු මැනිය මේක ඒකෙන් පුළුවන් තිරස්ව එහාට මෙ හට ගෙනයන් දැන් අන්‍යීක්ෂයෙන් තුළින් බලමින් අපි කුඩා දුරක් තිරසෝ සිරස්ස අක්ෂය චිත කරන්න අවශ්‍ය නම් දරු මතක තියයාගන්න නතකොට අපි භාවිතා කරන්නේ සියුම් සීරුමාරු ඇන සියුම් සරුමාරු ඇන තමයි මෙන්න මේක තමයි එකක් මේක අපි කියන සිරස් සියම් සීරුමාරු ඇනය කියලා මේක මෙම කරකවන්නේ මෙතනින් බලාගෙන් මෙහෙම බලාගෙන මේක තරකවන්න පුළුවන් තොට කුඩා දුරක් තමයි ඉහලට පහලට යන් මේ මෙම මෙතනින් මෙහෙම බලලා මේකෙන් බැලුවම මෙතන ීර තියෙන වස්තුුවක ප්‍රතිබිම්බ පේනවාවන පැදිිව ඒ වස්තුුවේ ප්‍රතිබිම්බය අප මෙතරින් බලාගෙන මේ යනේ තද කල්ලා මේ සියුම් සීරුමාර වැන කරකැව්ුවම දරුවන්ට පේනවා මේ කාචය තුළින් පේනවා ප්‍රතිබිම්බය ඉහරට හෝ පහලට ගමන්කන් ත මෙන්න ආකාරයට මෙතරින් ඔහො බලාගෙනවා මෙන්න මේ ආකාරයට කරකවන්න ඕ අප විද්‍යාගාරයේදී දැකළ තින දෙයක් තමයි ගොඩක්රාට ළමයි මේ අනේක්ෂ කොටස ගොඩක් ඉහල පහල ගෙනියන්නත් මේක ගොඩාක් වෙලා කරකවකව ඉන්න. නවල් මේ ඇනේ එහෙම කාරයකට භාවිතා කරන්න මේක භාවිතා කරන්නේ සියුම් සරුමාරුවට කැන මලිමිට එකක් මිමි දෙක් ඒ වගේ කුඩා දුරක් එහාට මෙහාට සිරස්ව චලිත කරන පමයි. එතොර අනිවාරයේ න තද කරල තියන්න ඕව ඒවගේම මේක තිරස්ව සවම්ම හාට යාට ගෙනියන් අවශ්‍යනම් අපි මේ අනේ තද කල්ලා මෙ මෙතර තියෙන යනය තද කරන්න ඕන්නරට මේයනේ මෙහම හොඳින් තද කල්ලා මේනේම තද කල්ලා මෙන්න මේ සියුම් සීරුමාරු යනය කරකවන්න ඕන මේක කරකැවිීම මටපුළුවන් එතකොට මං ඒක කරකවන්නත් අන්‍යක්ෂය තුළින් බලමින් මෙහෙම බලාගෙන ම් සීරුමාරුවය අරකාවනකොට දරුවන්ට පේනවා ප්‍රතිබිම්බය තිරස්ව එහාට හාට ගමන් කර තොට මේ පරිමානයත් මෙතර තියෙන මේ වනිය පරිමාණයත් හෙමීන් එහාට මෙහාට යනවා දකින්න පුළුව මේක මෙහෙම කරකාවනකොට හෙමීන් එහාට මෙහාට ගමං කරන්නවා. දරුවෝ පරීක්ෂණය කනකොට අමතක වෙලා හරි මේනය බුරුල් කල් දලසීරුමාරු සඳහාතින මේ යනය බුරුල් කල්ලා මේ සියුම් සීරුමාරුවනය කරකැව්වොත් මේක කොයි තරං කරකැව්වත් චලිත වෙෙන්දිි නෑ ඒක නිසා අනිවාරයෙන් මතකතියාගන්න සියුම් සීරුමාරු ඇනවලින් මේක චලිත කරන උත්සා කරන්න වනං මේ දල සරුමාරුවර තියෙන මෙන්න මේ ඇන අනිවාරයම තද කල්ලා තියන්න ඕන පසුගිය වතාව මේකේ අවසාන වතාවට විභාගයේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒ වෙලාවෙත් ප්‍රශ්පත්ත්‍රය අහල තියෙනවා මේ සියවුම් සීරුමාරු යනය කරකවනවස්ථාවේ අන්වීක්ෂය චලිත වනේ නැත ඒකට හේතුව මොකක්ද කියලා ඉතිං ඒකයට ළමයි ලියන තින විධාකාර උත්තර බැලවා වැට තයරෙනවා දරුව මේ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැතුව තමයි ගොඩක් අය විභාගට ගිහිල තියන්නේ ඇත්තරම චලාානික්ෂේ සමාරාට දැකලත් නැතුව වෙන්නැති යනව ඇත්ති ඒක නිසා අනිවාර මේ ඒ පත්තරි දරුවන්ගේ මේ ප්‍රශ්න අහන්නේ ඔයාල මේක හසරුුවන්න හරියට ඉගෙන ගෙන තියෙනවදගෙන බලන්න ඉතිං විද්‍යාරිී පරක්ෂණ කරන්න බැරිුුණොත් කළ හිතල තම අපි මේ හැමදීම දරුවන්ට කියල දෙන්න ඒක නිසා මතක තියාගන්න සුම් සේරුමාරු යනය කරකවනවනම් මේ දළ සේරුමාරු යන අනිවාර්ම තද කලා තියන්න ඕවනන් මේ අන ගොඩක් කලාට දරු තද කල් තියෙනවා ොකද මේක බුරුුණා මේ එක බිටන පුලුවන් නිසා එක නිසා මේක තද කල්ල තියෙනවා ත් මේ කන්දේ ගර්ශනය තිබුණු සමහරරියට මේ නය බුරුල් කල තියද්දිත් මේක තද වෙල තියෙන පුළුවන් ඔන්න ඔයා කාර්ගතමයි මේක තියෙන් මෙතන තියෙනවා කුඩා කාචයක් මේ අපිට අත්තර ගන්න පුළුවන් ගලවල ඒ රදවල තියෙන මෙන්න මෙතන මේ එනයක් තියෙන එක සඳවන්න මොකද මේ වණිය පරිමාණයේ කුඩා කොටස් පණහක් ප්‍රධාන පරිමාණය කොටත් හතලිස් නමයක් එක් සමපාත වන නිසා මනිමකිලි න දශම බිඳදුව එකයි ත ඉතාම ලඟින් තමයි මේක කුඩා ඉරිතියෙන් තර පියවේසින් බැලුවම සමහලාට සමපාතන කොටස්කාන හොයාගන්න අමාරුයි ඒක නිසා මේ පරිමාණය වණිය කොටස විශාල කල්ල බලන්න තමයි මේ කාචය මෙතර සවිකල්ල තියෙන්නේ තොර පාටන්කයක් ගන්නකොට මේ කාචය තුළින් මෙහෙම බලන්න පුළුවන්. තට සිරස් පරිමාණයෙන් පාටාංකයක් ගන්නනම් මේ කාචය අරගෙන ඒක මේ සිරස් පරිමාණයට මෙන්න මේයා කාරයට සවි කරන්න පුළුවන් සවිරලා මෙම අල්ලලා මෙහෙම මෙන්න මේම තිීල බලන්න පුළුව. ඔන්න ඔයාකාර්ට සමයි මේකෙන් පාටාක ගන්න තර සාමාන වණය කලිපරේ තින මුලධර්මයීමමයි භාවිතා වෙන්නේ කුඩා මිනුම දශම බිඳවා එකයි ත සයම් පංකොට මනන්න පුළුවන් නිසා අ හනු දෙකකින් තද කල්ල වගේ මනින බැරි අවස්ථාාවක රබ නලයක වගේ ිෂ්කම්බේ මනින්න ත්ං ේික නලයක් වගේ එකක් ඒක කුඩාමිුම දශවය බිඳුව එකක් නිසා ඉතාම නිවරදිුවන් මනන්න පුළුවන් විශ්කම්භය ඒ වගේ කටතමයි චලානයුක්ෂ භාවිතා කරන්න නැත්තං ආලෝකය පාඩමේදී අර සත්්‍යක ප්‍රවවිදීම දුෘෂකැඹර කියන සිද්ධාන්තයෝදල අපි විීදුරු කුට්ටියක වර්තතාන්කේ සවයනවා ඒකරත් මේ උපකරණය භාවිතා කන්නවා. දැන් අපි මේ භාවිතා කරට මේ ඇන කරකවන විදිිය දරුවන්නටමං ඔක්කොම කියල දුන්න දැන් අප මේකට කේෂික නලයක විෂ්කම් ේසයමු ඉතර තවදුරටත් මේ පාතාන්කයක් ගන්න විදිහත් මේක සකස්ක නාකාරයත් දරුවන්ට හොඳින් පැහැදිලි වී. අපි චලානීක්ෂයේ භාවිතා කරලා මේ වගේ වීදුරු නලයක අභ්‍යන්තර විෂ්කම්භේස්ව යන්න තමයි දැන් සූදරම්වෙන්නේ. දරුවන්ට පාසරේ දිනම් මේතරම්ම සිදුරක්තිර නලයක් ලැබෙන්න්න ැහැ කේසිික නලයක් ලැබෙන්නේ කේෂික නලේ මේ මැදතිය සිදුර මීටොඩා ගොඩක් කුඩා එකක් සාමාන්‍යයෙන් මිලිමීට එක විතර විශ්කම්භයක් තමයි ඒ නලයට තියෙන්නේ. මම මෙතර භාවිතා කරන්න ඉට වඩා ටිකක් විශාල සිදුරක්තිර නලයක් මොකද දරුවන්ට මේ පරීක්ෂණය කන්න ආකාරය පැහැදිලිව පෙන්න්න අවශ්‍ය නිසා. මෙතර පේනවාික් වැඩි ගණකමක් තියෙන වීදුරු බටයක් ඒක මැදිින් තීරවා ටිකක් ි එකක වෙතර ශ්කාම්යක් තිර සිදුරක් අන්නේ සිදුරේ විෂ්කම්භේසෝ යන තමයි අපි මුලින් සූදානම් වෙන්න එතකොට අපි මේ චලානීක්ෂයේ මගේ ශරරයේ පැත්තර වෙන්න තියෙන්නේ උපනෙතකාචය මෙන මේ පැත්ති මේ පැත්තෙන් මම මේ නලයේ එක කෙලවරක් තියලා එයා නාභිකත කරන්නවා එයාගේ පැහැදිලි පැතිබිම්බයක් හරස්කම්බි මතට ලැබෙන ආකාරයට බලන්න අප ඉස්සල මේ නලය චලාාීක්ෂයේ අන්වීක්ෂ කොට සත් එක එක මක්ෂයට තියෙන ආකාරයට සකස් කරන්න ඕන මම මේ නලය මෙහෙම එතෙන්ට අරගෙන මේ ආකාරයට තියෙනවා ද දරුවෝ ජලාා්‍යීක්ෂය භාවිතා කරන්න කොට මේක එක මක්ෂයට තිබුණේ නැත්තං මේ ඇනය බුරුල් කරල්ලා යාලට මේ අන්වීක්ෂ කොටස ඉහලට පහලට ගෙනයන්න පුළුවන් මේක මෙ බුරල්ල මෙහෙම පහලට ගෙනයන්න පුළුවන් නැත්තං ඉහලට ගෙනයාන්න පුළුවන් ගො ආකාරයට ඒ වගේ කල්ල සකස් කරගන්න මේක එහෙමන විශාල දුරක් ගෙනෙන නිසා සියුම් සීරුමාරුව නනවේ මේ පැත්තින අනයේ තමයි මම බුරුල් කරන්නේ මේ අනේ බුරුල් කල්ලා විතරතිය නය බුරුල් කරල මේකමං හොම ඉහලට පහලට ගෙනාව ගෙනහිල්ලා මෙහම ඉක්කම අක්ෂයකට එන විදිර ඔන්නවාගේ තියන්න ඕන මේ යනය හොඳින් තද කරන්න අවාචා දැ එකම අක්ෂයට නල ඇවිල් ලතියෙන්නේ නමුත් මේ පැත්තෙන් බැලූ විගසම පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනෙ නැහැ දැම් මේ නාභිකත කරන්න ඕ මේ යනේ කරකාවල අනිික්ෂකොටස හටම මෙහට ගිනිහිලා දරුවන්න පුුවනි මේක නාභිකත කරන්න මෙතරින් බැලුවම දරුවන්ට හරස්කම්බි දෙක පැහැදිලිව පේනවා තර හරස්කම්බි මතර තමයි අර සිදුරේ ප්‍රතිබිම්බය ලැබෙන නෝ බලාන කරන ආකාරය මෙතරින් මෙහෙම බලලා මෙන්න මේ ආකාරයට මේක ඉටු පස්සර ගෙනාන්න පුළුවන් ඒ උපරිම දුරගියයාට පස්සෙත් නාභිකතවෙන්න නැත්තම් මේ චලානීක්ෂය සෙමෙන් තවන්ගේ ශරීරය පැතර අධින්න පුළුව නැත් මේක පොක්. ඇත්කල්ලා තියලා බලන්න පුළවා. මට සිදුරේ පැහදිල පැතිපින් බේපේෙනවා ම භාවිතා කරපුණලය විශාල සිදුරක් තියන නිිකක් නිසා ඊටත් තොඩා ලොකූප රව්මක් තමයි දරුවන්ට මේ අන්‍යීක්ෂය තුළින් බලන්න පුළුවන්. සම්පූර්ණ සිදුරම අන්‍යක්ෂය තුළින් බලන වශන හැ අප සිද්ධාත කොට සිද කිව්වා අපි විෂ්කම්භය ලබාගන්න කොට සිරස් පරිමාණයනුත් තිරස්පරිමාණයනුත් ගන්නවා කියලා එතකොට සිදුරේ එක පැත්තක කෙලවර සිරස්කම්බිය ස්පර්ශෂන ආකාර තමයි සකස් කරන්න ඕන ඊට පස්සේ තිරස් සෙවුන් සේරමාරුවනය කරගැවන්ම දරුවන්ට පුළුවනි කම්බිය ගෙනියන්න එකට හරස්කම්බියවල සිරස්කම්බිය මෙම ගැෙනන්න පුුවන් අනේ පැත්තෙ කෙළවර ස්පාශය ආකාරයට ඒ දෙකේ වෙරස තමයි විශ්කම්බිය කියල කියන්න. අපි දැන් ඒ පාටංග දෙක තමයි මේ අනක්ෂේ තිරස් පරිමාණයඇත්ත එක්ක තියෙන වණියය කොටස භාවිතා කරල්ලා ලබාගන්න. ඒක නිසා දැන් දරුවන්ට කරන්න තියන්නේ අන්‍යක්ෂය තුලින් මේ වීදුරනාලේ සිදුර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගත්තර පස්සේ ඒ සිදුරේ අපි දැන් මුලින් මනන්නේ අභ්‍යන්තර විශ්කාම්භය ඒක නිසා සිදුරේ ඇතුළත එක කෙලවරක් සිරස් හරස්කම්බිය ස්පාශ වනතුරු මේ සවුම් සීරු මාරුවවැනය කරකව එක පැත්පා ම මේක සිද්ධාත කර සිදරුවට පහැදිි කර මංඒ ස්පාශ වනතුරු දැන් හෙමින් සවම්සේරුමාරු යනය කරකවනවා ඉතර අන්‍යීක්ෂය තිරස්තමයි එහාට මෙහාට ගමන් කරන්නේ ගමන් කල්ලා සිදුරේ ඇතුළත එ පැත්තක සිරස් හරස්කම්බිය ස්පාශවය. ට තුරින් බැල්ගවාන් පේෙනවා සිදුරුවට ටිටික ගමන් කරන්නවා ගමන් කරලා දැන් සිදුරේ වම්පැත්තේ විෂ්කම්භේ වම් පැත්තේ කෙළවර සිරස් හරස්කම්බී ස්පාශලති දැන් අපි ඒ පාට අංකය මේ වයනිය පරිමානෙන් ලබාගන්න අවශ්‍යයි ත ඒ පාටන්කේ ගන්නවා ඊට පාස විෂ්කම්භේ අනෙ පැත්ත කළලවර සිරස් හරස්කම්බිී ස්පාශ කරනවා තරත් පාටාන්ගේය ගන්නවා ඒ දෙකගේ වෙනස තමයි තිරස් පැත්තට තිරස් පැත්‍ර තියෙන විශ්කම්බය කියලා දරුවන්ට ලැබින් ඊට පස්ස අපි සිරස් පැත්තරත් ගන්න අනි පැත්තට තර ඒ පෙතර මේ පැතරත් විෂ්කම්භ්‍යාර ගන්නවා මේ පැත්තරත් විශ්කම්භය ගන්නවා ඒදක මධ්‍යන්නේ තමයි අපි මේ සිදුරේ විෂ්කම්භය කියලා ගන්න අපි දැ මෙතර පාටාන්ගේ කියවන්න ඕන තර මේකයි දරුවට පුළුවන් මේ කාච රඳපනයක් පෙතර තියෙනවා මේ කාචය අරගෙන මේකට දාල මෙතරින් බලන්න පුළුවන් මෙහෙම මෙ මෙහෙම බලන්න පුළුවන්දරුවන්ට තර ප්‍රධාන පරිමාණයේ කියවීම මිලිමීට බාගේ වතියෙන්න්නේ ඊට පස්සේ වණිය කොටස් ගාන ගණන් කරන්න ඕනර්ණිය කොටස් ගාන ගණන් කරලා දශම බින්දුවායකෙන් ගුණ කරන්න ඕන් තර අපි ආරම්බේදි බලන්න ඕන වණිය පරිමාණයේ ශූනයට පෙර වනිය පරිමාණය ශූර්ණය තියන මෙතන ඒ ශූර්ණයට පෙර අගය කියීයද කියලා ප්‍රධාන පරිමාණය මන් දරුවන්ට කිව්වා ප්‍රධාන පරිමාණයෙන් දශම පහ කියවනවනා ප්‍රධානපරිමාණයෙන් දශම පහ කියවන වනං මේ වයණිය පරිමාණය කියවන්න ඕන අර දශම එකක දශම දෙක දශමතුන තියෙනන්න එතරින් ගෙන කොටස් තමයි කියවන්න ඕන ප්‍රධාන පරිමාණය දශම පහෙර කියවනන්නේ නැත්න දශම පාහිර කියවන්නේ නැත්තම් ඒකත් එක එකතු කරලා දශම හය දශම හත දශමාට කිය ඉරි තමයි කියවන්නෝ මං බලන්න න්නම් පාටාන්ගේ කීගෙට කියලා එකන ප්‍රධාන පරිමාණයෙන් එන්නේ තිහ මිලිමිටලින් ගත්ත තිස් හතර එන්නේ එතකොට සමපාත වෙච්ච කොටස් කරන විස්සල් තර කොට විස්සක් කියල කියන්නේ දශම බින්දුුවයකව විසක්නේ තොර එතර දශම දෙකයි එක නිිලමිට තිස්හතරත් තිබුණයි ොර තිස්හතරයි දශම දෙක. අපි පාටාකයක් ලීරකොට දශනස්ථාන දෙකකට ලියන්න ඔව මොකද මේක කුඩාමිනුම දශම බින්ඳුව එකයිනේ ඒක නිසා දශනස්ථාන දෙකට ලියන්න ඕන තර එක විශ්කම් බේක පාටාන්කේ අපිටයි කාර එක කියල ලිව්වොත් එක එන්නේ තිස්සහතරයි දශම දෙකයි බිින්දුවයි. දැම් මම සිදුරේ අනෙක් පැත්ත කෙළවර සිරස් හරස්කම්බිය ස්පාර්ශ වෙන තුරූ සවම් සීරුමාරුවා අනය කරකාවලා හෙමිහිට අනෙක් පසර ගෙන යන. දරුව මේක මතකතියාගන්නත් ඕන මේක උත්තලකා තතියනෙඒ නිසාපට යටිකුර ප්‍රතිබිම්බ පේන්නේ මම හිතුවට මේක මේ පැත්තර යනවා කියලා එකනගේ වංග පැත්තර යන වගේල තා කරකැව්වට පැතිබම්බේ යන්නේ දකුණුවට පැත්තට අනි පැත්තරේ යන්න ඒකත් මතකතියාගෙනින් දැම්මන් හෙමින් කරකාවනවා සිදුරේ දකුණු පැත්තේ විශ්කම්බයක් අදාළ පාටංකය ගන් මෙතැනින් බලාගෙන අනෙක් පසර කරkawa ම මෙතන විතා කල තිර නලේ ටික් විශාලනලයක් නිසා මට මේ සියුම් සීරුමාරු යන වට විශාලගාන කරකවන්න වෙනවා දරුව පාසලේදී කේෂිකනලයක් භාවිතා කරොත් සාමානයෙන් කුඩා දුරයි කේෂිකලේ සිදරුවේ විෂකාම්පේ මලිමිට එකක් විතරන ඉන්නේ එනිසා කුඩා දුරක් මේ සියුම් සීරුමාරුවනය කරකැව්ම ඒ විශ්කාම්බේ අනෙක් පැත්ත ස්පාච කරන පුළුවන්. දැම් මම සිරස් හරස්කම්බියයේ පාස කල තියෙන දැඟේ පාටතාන්ක ලබාගන්න ඕන ප්‍රධාන පරිමාණය මට එන්නේ විසි නමය එකන බිලිමීට වලින් විසිනාමය එන්නේ ඒකෙත් ප්‍රධාන පරිමානය දසම පහේරේකාව කියවෙන්න විසි නමය තමයි කියවෙන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීට බාගිරක්කේ වෙන්න හැ දැන් සමපාත කොටස්කාන බලන්න ඕන ඒක බලන්න තර හරියටම කොටස් හතලිහක් තමයි එන්නේ ඒකයන්නේ දශම බිදුුවයකේවා හතලිහක් ඒයන එතෙන්ට එෙනවා දශම හතරක් එතකොට පාටාන්කේනෙ සි නමය දශම හතරයි බිින්දවායි මලමී විසි නම අය දශම හතරයි බිදුවයි මලමී අපි කලින් ගත්තාගේ අපිටාවේ තිස්හතරය දශම දෙයි බිින්දුවයි කියලා තරේ ඒ පාටාංගතක වෙනසෙන් මට පුළුවනි සිදුරේ විශ්කම්බය ලබාගන්න ඒක පැත්තකට ලබාගත්ත විශ්කම්බය ඊට පාසේ අපි ඒ අනේ සිරස් හරස්කම්බි දෙකින් තමයි ගත්තේ ඊට පාසේ තිරස් හරස්කම්ි දෙක සිර පරිමාණය ජලා්‍යීක්ෂයේ සිරස්් පරිමාණය භාවිතා කරලා විශ්කම්බය අපි ලබා ගන්නවා ඒකයන්නේ සිදුරේ ඇතුළත පහලසා ඉහල ඉස්පාශ කරන්න ඕන තිරස් හරස්කම්බී තිරස් හරස්කම්බියෙන් තමයි දැ පාටාක ගන්නේ ති සිදුරේ පහළ කළවරේ ස්පාශ කන්නනවා ඊට පස ඉහලට ඔසවලා ඉහල කෙළවරේ ස්පාශ කරනවා. ඒ පාතාක දෙකේ වෙනසෙන් එනම අපිට සිරස් අතර මනින විශ්කම්බි. අන්න ඒක ගන්න මම දැන් මේකේ හරස්කම්බි දෙකෙන් තිරස්හරස්කම්ි අපි කලින් ත්තේ සිරස් හරස්කම්බිය දැන් තිරස් හරස්කම්බී ස්පාශක කරනවා සිදුරේ පහල කෙලව. ඒකට අපි භාවිතා කරන්න මේ සිරස් සවුම් සීරුමාරු ඇනය මෙන මේ අනේ ඒ අනේ භාවිතා කරන්න පුළුවන් දරුවන්න මේ අනේ භාවිතා කරලා වශනං විශාල දුරක් ගෙනයන්නත් පුළුවන් කොඩා නලයක් අපි භාවිතාකන් නිසා සිරස් සවුම් සරුමාරු යනය මේය අනය රගැවීම පමණක් මේ වගේ අවස්ථාවකද ප්‍රමාණවක් මමදැ මෙතනින් උපනතනි බලලා හරස්කාමි මතමට දැන් සම්පෝඩ සිදුර පේනවා ඒක දිහා බලාගෙන මේ සිරස් සිවුම් සීර්මාරුයනය කරකාව. ේනල සිදුර ඉහලට ගිහිල්ලා ඔන්න පහල කෙළවර ඉස්පාශවලා තියනෙ තිරස් හරස්කම්ී තිරස් හරස්කම්බිය පහල කෙළවර ඉස්පාශලා තියෙ දැඒ පාටාංකය මේ සිරස් පරිමාණය ලබාගන්න ඕන ත්‍රම මේ කාශය අරගෙන දැන් මේ සිරස්්‍රන්ධ වනය රදවන මේ ආකාරයට මේකෙන් පුළුවන් මට මෙතර පාටාංකය ලාගරන්න මට ප්‍රධාන පරිමාණය පේන්නේ මිලිමීටර් වලින් ගත්තොත් අසූ හයයි අසූහයයි ඊට පස්සේ භාගිරත් පැනල තියෙන්නේ එකන වණය පරිමාණය බින්ඳුවට කලින් අසූහයා දසම පහයි තවත් බලාන සමපත කොටස් ගන ද षय කටස් वि පहा තපදාන පරිमाණ අසූහය දශම පहाක් අතරගෙනवा කොටස් විසි පहाක් ත දශම देखයි පहाයි අසූහ දශම හතයි පहा හ කළලවර ස්පාශලා තියන මිලිම ඉටවලින් ගත්තම අසුහය දශම හතයි පහේ. ඊට පස්සේ අපි සිදුරේ ඉහල පැත්ත ඉහල කෙළවර තිර සරස්කම්බිය ස්පාශකන් තැම් බලන මං මේ සවුම් සීරුමාරු න තමයි කරකාවන්නේ මෙත අපි භාවිතාකරපු නලය ටිකක් විශාලකක් නිසා මේ සම් සරුමාරුවෙනයත් වට කීපයක්ම කරකාවන්න වෙනවා දරුවෝ කේෂිකනලයක්ම භාවිතා කර නම් ඒතරම් වටගණනා කරකවන්න ඔන්නඩ පොඩි අවස්ථාවක් කරකැව්වම ගන්න පුළුවනි ඉහළ කෙළව සිදුරේ ඉහල ඉස්පාශ්ලා තිනොත් තිරස් හරස්කම්බිය තුර අපි ඒ පාටාංකයත් ලබා ගන්නවා ඒ පාටන්කය කලිප් පාටාංකයයි වෙනස ගත්තම අපිට එනවා සිරස් අතර මැනපු විශ්කාම්බිය. තරබට ප්‍රධාන පරිමාණයේ මිලිමීට වල ගත්තොත් අනුව එකක් තිය එෙනවා අනුුවකය දශම පහත් පැනලතිෙන්නේ ත අනුව එකය දශම පහයි තවත් කොටස් පහක් ගන්න පුළුවන් ත අනුවුවකය දශම පහයි පහ එ ව දෙවන පාටාංකය අනුකය දශම පහයි පහයි මලමී තේපාටාංකය කලින් පාටන්ගේ වෙනසෙන් අපිට පුළුවන් සිරස් අතරෙන විශ්කම්බය ලබාග තරඒ සිරස් සතරමන්න විෂ්කම්භයත් තිරස් සතරමන්න විශ්කම්භයත් ඒ විශ්කම්භ එකතු කළත් දෙකට බෙදුවම අපිට පුළුවන් විශ්කම්භය සඳහා මධ්‍යන්යගයක් ලබාගන්න. තරුව කේෂික නලයක් භාවිතා කරානම් මලිමිට එකක් වගේ අගයක්ගේ මට ඊට වඩා ටිකක් වැඩියගයක් එන්න මම මෙතරන ටිකක් විශාල නලයක් භාවිතා කළ නිසා අපිේ ලබා ගතේ දරුවට පේනු ඇති මෙන්න මෙතරම් තියෙන මෙන්න මේ නලයි. මෙතර තරීම නලයේ ඇතුළත තියෙන සිදුරේ විශ්කම්භය තමයිඒ ලබාග මේ ආකාරට පරීක්ෂණයක් කලා අපිට පුළුවනි රබර් නලයකත් විශ්කම්භය සොයන් අපි දන්නවා රබර් නලයක් භාවිතා කරලා අපිට වණිය කැලිපරයකින් හෝ මයික්‍රෝමිට ස්කෘපවාමානයකින් විශ්කම්භය මනිින් නැබෑ ඒවා අර හනු දෙකාතරට තිල තද කරාම කැලිපරේ හැඩේ වෙනස්සෙනවා නිසා රබ නලයක් ගත්තම අනිවාරයෙන්ම දරුවන්ට චලාානීක්ෂය භාවිතා කළ තමයි විශ්කම්භය මනන්නවෙන් රබනලේ විෂ්කාමෙ වඩා කුඩා ප්‍රමාණයක් අඩු රබනලේ විශ්කාමෙයට වඩා අඩු විශ්කම්භයක් තියෙන පැන්සලක් වගේක නැත්තැන් යකඩ දණ්ඩක් වගේකකට රබනලය සවිකරන්න පුළුවන් සවි කරලා ජලාානනිීක්ෂය ඉස්සරහ මේ වගේම රැදිවීම හැකිියාව තිය බලමු රබර් නලයකත් ශ්කම්භය සොයන ආකාරය මම පරීක්ෂණය කරන්න ආකාරය තමයි දරුවන්ට පෙන්වන්නේ ඊට පාස ප්‍රතිබිම්බයක් පැහැදිල් ප්‍රතිබිම්බයක් හරස්කම්ි මතර ගන්න ආකාරය පෙන්න්නනවා ඊට පාසේ දරුවන්ට පුළුවනි මෙතන තිරස් පරිමාණයනුත් සිරස් පරිමාණයනුත් පාටාංක කලින් ආකාරයටම කියවා. මේ තියෙන අපි විද්‍යාගාරයේදි සාමාන්‍යයෙන් පරීක්ෂණ සඳහ භාවිතා කරන රබ බටයක් තාප සන්නයිනයේ සම්බන්ධ පරේක්ෂණ වල තියෙනවා හුමාලේ යවන්න මේ වගේ බටයක් අපි භාවිතා කරනවා ඒවගේ නලයක් දරුවන්නට පේවා මේ ගටිකියක් විශාල ගණකමක් තියෙනවා එනාලයේ මෙන මේ වගේ බාහිර විෂ්කම්භයත් අභ්‍යන්තර විශ්කම්භයත් අපිට ලබාගන්න අවශ්‍ය වෙනවා පරීක්ෂණ වලදී ත අපි මේ චලා්‍යේක්ෂය භාවිතා කරලා මෙයාගේ බාහිර විෂ්කම්භයත් අභ්‍යන්තර විෂ්කම්භයත් මනන්න තමයි උසා කරන්නේ එකටක් විශාල නලයක් නිසා මේක චලාානිික්ෂයෙන් අපි බලන්නකොට සම්පූර්ණයම මෙයාගේ ප්‍රතිබිම්බේ පේ නැහැ නමුත් පාතාක ලබාගන්නකොට සම්පර්ණ ප්‍රතිබිම්බේ පේෙන් ඕන්න මේ මේ බාහිර පැත්තේ මේ පැත්තේ ස්පාශ වෙන විදිර කම්බිය සකස් කරන්නවා ඊට පාස කම්බිය ගෙනලා මේ පැත්තේ ස්පාශ කරන්නනවා ත ඒදකේ වෙනසෙන් පුළුවන් බාහිර විශ්කම්යගන්න ඒකාරටම අ්‍යන්තර පුෂ්ටේ ස්පාශ කරලා අ්‍යන්ත්‍ර විශ්කම්පය ගන්න පුළුව දෘඩ ආධාරකයක සවි කරන්න මේගේ යකඩ කෑල්ලකට මේ සවිකරා මොකද රබනලය තිරස තියන් අවශ්‍යයි දැ මේක ආධාරකයේ සවිකල්ල අපි ජලානීක්ෂය මේ අන්විීක්ෂේසි ගයින් රද වන. දැම්ම රබනලය කෙලින් ඒ අක්ෂිකවේ ගැන එකම අක්ෂයේ අන්විීක්ෂයත් රබනාලයක් තියනා කාරක ාව සකස් කරලා තියෙන්නේ දැමම අන්වීක්ෂය නාභිකත කන්නවා ඇද පැවිම්බයක් හරස්කම්ිමතෙන් තර මේ රතුපාඩ වගේ රබබටයක් භාවිතා කල තියන්නේ ඒක පැතිබම්බයක් හරස්කම්පි මත ලැබෙන්න්න ඕන. ට රතුපාට බ නලයත් අර මැද තියෙන කුහරේ වගේ කලුපාර්රත් පැහැදිල් පැතිබිම්බයක් හරස්කම්බි මත ඇවිල්ල තියෙන්නේ මේ නලේ විෂ්කම්බේ ටිකක් මෙතන විෂ්කම්භේ ටිකක් විශාල නිසා සම්පූර්ණ රවමක්ම පේෙන් නහැ මේ හරස්කම්බි මත එක පැත්තක් තමයි මට පේෙන් තරපි පිටත විශ්කම්බය මනිනවනම් දැන් සිරස් හරස්කම්බියයේ අ රබ නලේ පිට පැත්ත ස්පාශ වෙන ආකාරයට සකස් කරන්න ඕන එතකොට සිරස් හරස්කම්බියේ නම් ස්පාශ කරන්නේ ඒ සිරස් හරස්කම්බිය මෙහෙම දෙපැත්තර චලිත කරන්න අපි භාවිතා කරන්න ඕන තිරස් සියුම් සීවර්ුමාරු ඇන මෙන්නම අනේ තමයි භාවිතා කරන්න ඕන මං ඒ යනේ භාවිතා කරලා රබර්නලයේ බාහිර විෂ්කම්භයක පාටංක ගන්න එක් පැත්තක ඉස්පාශ කරනවා සිරස් හරස්කම්බිය. දැම්මට ලැබිලා තියෙනවා සිරස් හරස්කම්බියයේ ස්පාශලා තිර රබර් නලයේ බාහිර විශ්කම්භේ වම්පස වම්පස පැත්ත ඒ පැත්තේ තමයි ස්පාශ් කල තියෙන ත අප මේ කළා දාල පාටාන්කය දැන්වර්ණය පරිමාණය ඇසුරෙන් ලබාගන්න ඕන තර සිර හරස්කම්පිරදාල පාටාන්ක කියවෙන්නේ තිරස් පරිමාණය මේකෙන් තමයි කියවෙන්නේ තර මේ පාටාන්ක ගන්න ඕන ඊට පස්සේ මේ තිරස්සයුම් සීහිුමාරුවනය කරකාවලා රබය නලේ අනෙක් පැත්ත බාහිර විශ්කම්බේ අනෙක් පැත්ත සිරස් හරස්කම්බිය ස්පාශ කරන්න ඕ දරවල් තේරණ මේ ආකාර්ශමයි කම්බි අපි ගෙන යන්නේ මෙතර තිබුණු කම්බිය එකවතාක රව්ම මෙහම ස්පාශ වෙනවා ඉට පසේ කම්බිය ගැනිල්ලේ එහ පැත්ත එකේ ස්පාශක කරන්නවා ඇතර කම්බි එන මේ චලිත කරන්නේ නලේ ඇයි චලිත කරන්න නලේ එහ පැත්තර තල්දු කගනක තමයි කරන්න අපි ඉට කලින් මේ පාට අකය ලබාගෙනඉන්න අවශ්‍යයි තමට පාටන්කය ලැබෙන්නේ ප්‍රධාන පරිමාණයේ මමීති අටක් ඇවිල්ල තියෙන්නේ දශම පහඇවිල්ල නැහැ තිස් අටයි කොටස් ඇැවිල්ල තියෙනවා විසි පහක් පාටාන්කේන තිස්සටය දශම දෙකයි පහයි තිස්සටයි දශම දෙකයි පහ දැම් මම පිටත විෂ්කම්භේගන්න අනෙත් පැත්තර විස්පාශ කරන්න ඕන නිසා මේ තිරස් සියවුම් සීරුමාරු ඇනය හෙමීට රකාවනවා අනෙක් පැත්ත කෙලවර ස්පාශ වෙනතුර. ලබ නලේ එක පැත්තක් ගණකම සම්පනය මයි වනාා දැන් අර මැද කුහරේ තමයි තියෙන්නේ. ත කුහරේ දරුවට කළුපාර්ට තමයි පේන්නේ ඒ කළුපාට කොටසයි ඉවර වෙලා ආයි මත් රතුපාට කොටස මතු වෙනවා. ඒ රතුපාර්ත කොටසේ පිටිපාස කෙලවර තමයි ලබාගන්න ඕන. ඇයි මේක සම්පර්ට නලේම අප පිට නලේ සිදුරම පේෙ නෑනේ දැමම් පිටතකෙලවර තමයි ස්පාශකරේ ඉට පාස මේ නලේ හෙමින් හැමි හාහට යනවා එක පැත්තක ගණකම ඉවර වෙලා ඉට පාසේ අර මැදතියෙන සිදුර පේන්නේ ඒක දර්ුවට කළු පැහටතමයි පේන්නේ. ඒක ඉවරුනාාම ආය රතුපාට කෙලවරක් මතුවෙන්න්න ඕ. අන්ඒ හා පැත්ත කෙලවරතමයි ලබාකයි. මේ පාටාන්ගය තමයි ලබාගන්න අවශ්‍ය දැ දරු දකින්නති මම මේකේ සවම් සීරුමාරු ඇනය ගොඩාක් වාරයක් කරකැව්වා එහෙම ගොඩක්වාරයක් කරකවන්නේ මේ රබනලේ විශ්කම්බය ගොඩක් වැඩි නිසා තර අපිට මිලිමිට දෙකක්තුනා ගෙනියන්නත් මේක ගොඩක් ප්‍රමාණයක් කරකවන්න ඕන වල කේෂික නලය භාවිතා කරන මේම ප්‍රශ්නයක් එන්න ඒ සිදුරේ විශ්කම්පය මලිමිට එකක් පවන වෙන නිසා දැ අපි මේ පාටාන්කයත් ලබාගනිමු ප්‍රධාන පරිමාණයෙන් එන්නේ මිලමී විසිහය දශම පහක් විසිහයයි දශම පහක් වයනය කොට වෙනවා තිස් පහක් එතකොට විසිහය දශම පහයි අතන තියෙනවාොට තිස් පහක් ඒ යනේ විසිහය දශම අටයි පහයි විසිහයයි දශම අටයි පහයි ධර පරිමාණෙන් ආනේ විසිහය දශව පහක් අතර දිනව තව කොටස් තිස් පහ ඒකයන එතර දශම තුයි පාන ඒ එකතු කරාම විසිහය දශම අටයි පහයි තැන් ඒ පාටාංකයයි කලින් පාටාංකයයි ඒදකේ වෙන සගත්තම අපිට එනවා ්‍රබනලේ බාහිර විශ්කම්ය ඒ ආකාර්ගම දර්වාට පුළුවනි අභ්‍යන්තර විශ්කම්ප්‍යත් ලබාගන්න තරා අභ්‍යන්තර විශ්කාම්භයේ ඇතුල් පැත්තේ එක කෙළවරකුත් අනි පැත්ත කෙලවරත් ස්පාශ කරාව ඒදක වෙඩස ගන්න පුළුවන් දැන් අපිට තියෙන්නේ හරස්කම්බියල තිරස් හරස්කම්ිී ස්පාශකරම් තිරස් හරස්කම්බී ස්පාච කරාම අපිට එන්නේ රබනලේ බාහිර විශ්කම්භේ පිට විශ්කම්භය ඉහලා අතර මනිනික මේ පැත්තර තියෙන විශ්කම්භි වට මේවාගේ එකක් තමයි ඒ ලැබෙන්නේ. ඒක නිසා මම දැන් අන්‍යක්ෂය තුලින් බලමින් අ තිරස් හරස්කම්බියයේ ස්පාච කරනවා රබනාලයේ ඉහ ඉහල පැත්තව පෘෂ්ටය නැතම් පහල පැත්තේ පුෘෂ්ටේ ඒ පාටාන්ග දෙකේ වෙනස තමයි ගන්න ඕන. තිරස් හරස්කම්බියෙන් අප ස්පාච කරන්න නිසා අපි චිත කරන්න ඕන මේ සවුම් සේරුමාරු ඇනය මේ සිරස් පැත්තර ගෙනියන සිරස් සියවුම් සේරුමාරු ඇනය මේමගේ එකනං විශ්කම්පය සෙන්ටිමීට්‍රයක් කිර තිය නිසා අවච්චනං කඋඩා දුරක් මේ ප්‍රධාන පරිමාණයු පුළුවනි දරුවන්ට උඩට ගන්න. සල පොඩි රක් ප්‍රධාන් පරිමාණය ගැියෙනවා මේ අනය බුරුල් කරලා මෙතර තිය නය බුරු කල තමයි මේක ඉහරට හෝ පහල්ත ගෙනයවා. ටික රක් ප්‍රධාන පරිමාණය සිරස් පරිමාණය විශාර දුර ගෙනයානම යනය බුරු කරලා උස්පහත් කරා දැන් සවුම් සේරුමාරු යනය කරකවල නිවැරදි විදියට ස්පාශකන් මම සිදුරේ හළ පැත්ත තමයි ස්පාශ කළ තියෙන අපි ඒ පාටාන්කගේ බලමු මට ප්‍රධාන පරිමාණය එන්නේ මිලමී අනු හතරයි සමපාත කොටස්සෙනවා දහයක් එක දශම එක කලින් තමයි සම්පාත කල තියෙන්නේ තකොට පාටාන්කෙන්නේ මිලිමීටලින් ගත් තම අනු හතරය දශම එකයි බිඳුවයි අනු හතරයා දශම එකයි බිඳුවයි. දැම් මම රබ නලේ පහල පැත්තේ පිටත විශ්කම්බේ අපි ගන්නේ එක පහල පැත්ත ඉස්පාශ කරනවා තිරස් හරස්කම්මී ඒක දැ මේ සුම් සරුමාරු නය තමයි ම කරකව. දැ මෙතන මේ නලේ වි්කකාම්ය සෙන්න්ටිමිට එකක් විතර තියෙන නිසා අපි සවුම් සේරුමාරුවණය පමණක් කරකවලා සෙන්න්ටිමිට්‍ර එක විතර දුරක් ගෙන ාන අපහ සොයි ඒක නිසා ප්‍රධාන පරිමාණය මේ ඇන බුරුල් කල්ලා ප්‍රධාන පරිමාණය කන විශාල දුරක් මේ නේ බුරුල් කල දරුවට ගෙන යන පුළුවවා ගැෙන ල්ලා අවසාන කොටසද පමණක් මේ සවුම් සේරුමාරු යනය කරගවන්න පුළුව ඒකනිසා මේකෙන් බලාගෙන මේ ප්‍රධාන පරිමාණය පොඩි දුරක් වෙනස් කරන්නවා මට පේනවා ප්‍රතිබීම්බය උඩට යනවා ම තවක් කුඩා දුරක් සිරස් සම් සියුම් සසිීරුමාර ගෙන තිවන ඒ කරකාවල කම්බිය ඉස්පාශකන් දැන් අපි රබනලේ පහළ කැළවර තිරස් හරස්කම්භ ස්පාශ කළ තිෙනෙ නැඟ අපි පාටාන්කෙ ලබාගන්න ඕන තරපට ප්‍රධාන පරිමාණයෙන් එන්නේසිය පහයි ප්‍රධාන පරිමාණයගේ මිලිමී එකසිය පහයි තර ඊළඟට සමපාත කොටස් කාර බලන්න ඕ ටස්කාාන ඇවිල්ල තියෙන්නේ දශම හතරගාව කරකොට හතලිහා එතකොට මට පාතාක කියන්න පුළුවන් එසිය පහයි දශම හතරයි කියලා ත මිලිමි වලින් කියකොට හරරිම කියන්න බලවා එකසිය පහයි දශම හතරයි බිින්දුවයික. ඒක තමයි පහල කෙළවරේ අගේ ත්‍රපි කලින් ගත්තා ඉහල කෙලවරයාගේ ත්‍රේ පාතාාගතක වෙනසයෙන් එනවා සිරස් හතර තියෙන විශ්කම්ිය. ර වි්කම් තිරස් විශ්කම් එකතු කල්ලා ඒකනත දෙකට බෙදුවම්ම රබ නලේ බාහිර විශ්කම්බේ සාමානනගය ගන්න පුළුවන්. ඒ ආකාරට තමමායි අභ්‍යන්තර විශ්කම්පියයක් ගන්නේ ඒ නිසා මමමතර ඒ ඒ පාටාන්ක පෙන්වන්න හැ හිතර දැන් දරුවන්ට අබෝධය නැති චලාානීක්ෂේ පාටාන්කයක් කියවන්නේ කොහොමද හරස්කම්පි දෙක උපයෝගී කරගෙන කොහොමද බාහිර විෂ්කම්බය නැත්තම් අ්‍යාන්තර විශ්කම්ය ලබාගන්න කියලා.තලානීක්ෂය සම්බන්ධ ප්‍රායග්‍යව පරීක්ෂණයේදී අපි ලබාගත්ත පාටාංග තමයි මෙතන වගයේ වලට පෙන්නල තින්නේ. අපි කේෂිගලෙක්නම ඉඩා පොඩ්ඩක් මහත නලයක අභ්‍යන්තර විශ්කාම්භේයට අගයන් ලබාගත්තා ඒවගේම රබර් නලය චලාානිික්ෂයම් බල අපි ඒගේ අර රබවල එකන අ අප්‍යන්ත්‍රසාහ බාහිරතර තියෙන ගණකම සොයන්න ඕන ඒක නිසා එතනත් අපි අභ්‍යන්ත්‍ර විශ්කම්බය භාර විශ්කම්බය ගන්නවා මේ රබ නල අභ්‍යන්ත්‍ර විශ්කම්භය ගන්න ඇි දරුවන්ට පරීක්ෂණති කල්ල පෙන්වා මේති එන්නේෙ අර නලයට වීදුරු නලයට දාල පාටාක තොක තිරස් පරිමාණයෙන් ගනි පාටංක දෙක තමයි දෙකකිලේ තියෙන්නේ ත ඒ දෙන්නගේ අන්තරය ගත්තම අපිට නලේ තිරස් පැත්තර විශ්කම්භයහෝයාගන පුළුව සිරස් පැත්තර විෂ්කම්භයවාගන්න පුළන් මේ පාටාංග දෙකින් එතකොට ඒවයි වෙනසාරගත්තම විෂ්කම්බේනවා මෙතරත් විෂ්කම්භයක් වෙනවා තේ විෂ්කම්භ දෙක එකතු කල දෙකට බෙදුවම මධ්‍යාන් විශ්කම්බේලෝ දැ මේ තියෙන පාටාංග දෙකර මේසේ තිර තිරස් පරිමායෙන් ගනිපු ප ාටාන්ග මේ වගේ මෙතිරස් පරිමාණය අපි පාටාක දෙකක් ගත්ත මෙතරදබ එක ග පාටාන්ගේ මේක ත x දෙක ගියා සරමයා මෙ एक දෙ මෙ පාශලා में दार ේ වෙන ගන්න ව අපිට මෙතරක් දී रा දශව देखයි අනිत्यක විසිना මෙ දශම හතර है ත්‍ර වෙන सගන්න ඩගෙන් අඩුව තමයි අඩු කරන්න වෙන්නේ තබंदुआए කटයි හ දමටක් තමයින්නේ මේ පාठाක වෙනसा හතරා දශම අටයි බිඳු අයි මිලිමී කඩාමිනුම මලමර් දශම බිඳුවය එකයින එකෙද දශම ස්ථාර දෙකට තමයි ලියලති එතර අනිත්පාටාක දෙක වයි පැත්තර ගනිපුවා මේවගේමන්න මේ විශ්කම්භය එක්කෙනෙක් අ එක් කර මේ පැත්තෙක් තරයාර සිරා සක්ෂයෙන් තමයි මනින් සිරස් පරිමානය න මනින් ඒකනිසා තමයි වයි අකුරක්කිල ලියලති ත්‍රවයි එක කියන මේ එකනෙක් මෙතන කපාටාන්ගයක් මේක දෙවැනි පාටා තේ දෙකේ වෙනසගත් තම මෙතන මේ අනුවකය දශවා පහයි පහ මෙයා අසුව අයා දශම හතායි පහා ඒ අඩුන අනුද පහයි පහ අඩු කරන්නන අසූහ දම හතායි ප ත දට මේ විකම් බේනවා ඒන දමටයින මෙත දමයිහ දම වයි පැත ගත් වි්කාමේ හතරදශ මටයික් පැත්තෙන් ගත් හතර දශ මමාටයි එන මදධ්‍යන න්නේෙ හතර දශ මටයි ඒක තමයි මේ ලියලති විෂ්කාප පශනස්ථාන දෙකකට මම ගත්ත කේශ කනලයක් මන මේ කේෂි නලයක්ගත්තො මිමිට එකකට අඩුවගේයක් එන්නේ ඉට වඩ ඩිංගක් මහත සිදුරක් තෙරකක්තම අපි බැල්වී මෙතන තියන රබ නලයටට අද ගැන පිවා බනාය කියන එක ටිකක් ගණකම නලයක් තිබුණේ මේ ඇත්තරම රබනල පිෂ්කම්පය සොයාන් අවශ්‍ය වෙන්නේ තාපසන්නයිනේ තින තාපය පාඩමේ තාපසන්න අයිනය කියන කොටසසි තියෙන පරීක්ෂණයක් සඳහා දැන්ගේ පරීක්ෂණ දරුවන්ගේ විශේණ දේසි නහ නත් අපි නගේ පරීක්ෂය තාපයපාඩේ දරුවට කරල පෙන්ෙනවා එන්න එක තමයි මේක වැදගත් කරලා තියෙන්නේ ඔමන ි මේකත් බලමු කිය දෙන්න කියලා න ක්න්ක න්නම එක තිස් පරිමාණෙන් ගත්තම එකක්ට දම देख පා අනික වි දශම අටයි පාහ එ विශකම් එකක් ලියන්න බළුව දව देखයි පාහෙන් අඩු කරන්න ඕන वि දශම අටයි පහ එකොක් ඒෙන අපට මිලමීට එකො දශම හරක් ටිකක් ලක ගැනකමක් තිබුණා ඒතිරස් පරිමාණය ගත්ත සිරස් පරිමාණයෙන් ගත්තා මෙන මෙතරින්ෙනවා විශ්කම් දෙවන එකදී දෙක සමානයි පාය දශම හතරෙන් අඩු කරන්න ඕන අනු හතරය දර්ශම එකක් ඉතන ෙනවා දරුවන්ට කොලා දශවත් වුණක් තර ඒ අයිට වඩා පොඩියාගයක් වෙනස් එනා මේ විෂ්කාම් බෑ මේ විෂ්කාා බය එකතු කරලා කකට බෙද ඒ තමයි මේ උත්තරට මම ලියය මිලිවීට කොලා දශම තුනයි පායි කියලා ඔන්න ඒවගේ පාටාන්ගයක් ගන්න තමයි අපි චලාා්‍යීක්ෂය භාවිතා කරන්න තොර අන්වීක්ෂය හසුරුවන දරගෙන තියෙන් නොන එක තිේනර ඉස්කුරප්පු න ඉස්කුරුප්පු කරකාල මේක මොකක්ද කරන කාරය කියල තමයි දරගෙන නොන පාටන්ග ගන්නන්ග තිය ණය කලිරය මුූදධර්ම තම. කලපරෙන් දරුවට බාන්ගයක් ගන්න තේරුණනා ඒකම තමයි මේකෙත් තිබුණේ නිසා ඉතන ගොඩාක් ඉගෙරගන්නත යක්නැහැ අ සිරස් සයුම් සේරුමාරු ඇනය තිර සවුම් සේරුමාරු ඇනය ඉලාට කොහොමද කේෂික නලේ වගේක් අන්‍යක්ෂය නාබිකත කරගන්නේ හරස්කම්ි පැහැදිලපේෙන උපන හයාට මෙ යාට ඇදලා පෑදිල සකාස් කරගන්න විදිය ඒව තමයි මේ ඉෙරගන්න තියෙන මේ සේල් ෙවල් කරන්න ඕන ල්ලස්කුරපපු භාවිතාාව කරල්ලා ඒටිකතමයි මේක කරගන්නති ගොඩ දරුවටට කේෂිකනලය හරිරම් පැදිලුව පේන විදිර නාභික කරගන්න තමයි ලොකු බලාවක්්‍යයන් අීක්ෂය තුරින් බලලා ඒටකිගෙන කත්තොත් පාටන්ගයක් ගන්නගේ ඒතරම්ම මාරුුණ මේක ආලෝකය පාඩ මේ වීදුරුවල වර්තනාන්කයේ සොයන්න දරුවන්ට තියෙනවා වීදුරු කුට්ටිය භාවිතා කරලා පරේක්ෂණයක් චලානික්ෂය භාවිතයෙන් ඉන්න එතෙන්දිත් මෙයාලට මේ කොටස කරන්න වෙනවා තර මනිනුම්මුප කරණයක් දිරත් චලාානිික්ෂය කරගන්න වෙනවා ආලෝකයේ පාඩ මේ වර්තනාංකේ සවයන පරීක්ෂණයකදීත් දරුවන්ට චලානිික්ෂය භාවිතා කරන්න වෙනවා දෙදස් ද අටේ ගණන දුන්නු වෙලාවෙ ඒ ආලෝකයේ පාඩ මේ කොටසකුත් චලාානීක්ෂය මිනුමුපකරණයක් විදිට ගත් තම එන කොටසත් එකතු කල්ල තමයි ප්‍රශයෙන් අහලතිබ. අපි දැම් බලමු පසුගේ අවුරදුවල ලාක්ෂයෙන් අපට ලැබිච්ච විභාග ප්‍රශ්නයක් දෙකක් මේක ගොඩක් අඩුවෙන් අහලා තියෙන්නේ සමාරවිට පාසල්ල ලා වික්ෂය උපකාරණය නැතිහින්දා මේ අහනවා අඩුවෙන් අත් පුළුවන් කෝවුණත් දරුව මේක ඉගෙන ගෙන තියෙන්න්න ඕුල අපි බල මොනවාද හල තින ප්‍රශ්නකය ව මේක තමයි අන්තිමට අඇව අවුරුද්ද ඒක රූපසටානය කොල දීල තිබුණ ලාා ක්ෂය ආලෝක පශ්නයත් කොටසක් එකතු කරල තමයි හලතිබ ඒකයි මේ රිජකෝනාස්ව වීදුරු කුට්ටියක් සහ චලානික්ෂයක් භාවිතා කර වීදුරුවල වර්තනාන්ගේ සෙවීමට ඔබට කියා ඇත දැ මිනුම් ප කරනවිදර අපිගන්නවා නම් පාඩ මේ කොටාස්තිික තරම මේකට අදාල නෑ මේ ආලෝකයේ ප්‍රශ්නයර ඉලක්ක කරගෙන චලානිික්ෂය ගැන අහලා දේනෙ මම ලාාීක්ෂය ගැන කොටස අහලසය නිසා තම එක ිනිුමප කරනයට අරගෙන ආවි. ලයිගපෝඩියම් කුඩු ස්යාල්පයක් ද වීදුරු කුට්ටියේ ප්‍රමාණයට කපන ලද සුදු කඩදාාසිි කැබැල්ලක් ද සපයා ඇත. සුදු කඩදාාජි කැබැල්ලේ මැද එක්සකුරක් සලකුණු කර ඇත. මෙම රීක්ෂණය සදා භාවිතා කළයාගේ චලාාන්‍යීක්ෂයේ රූමතරණක් වූපය පෙන්වා ඇත. මේ මේ අන්‍යීක්ෂකොට පල්ලයා ඇත්තර හර වෙලා මේ මේ සේය මත මේ මේසේ මත තියන්න ඕනාර එක්සකුර සල්ලකර කල තර කඩදාසිකඇල්ල. ේ එතකොට ඒ කදාාශවඩින් වීදුර කුට්ටිය තියලා එවනත්තන් නිකංකඩදාශසිය තියලා ඒ එක්සකුර තමයි අපි අ්‍යක්ෂයෙන් නාභිගත කරන්න. ඒක තමයික් දීලා තියන්නේ. ඒව නත්තන් චලා්‍යක්ෂ මේසේ මත ලයිකුපෝඩියම් කුඩු ටි ඉහලා ඒ කුඩුවල ප්‍රතිබිම්බත් ගන්න පුළුවන් මිනුම් ප කරනය කොටස කර න එතරරේ මේින් පාටාකයක් ගන්න විදදි විතර පෙක් පමනයි අපි බලව මේක මොනවාද හල යන්න කියලා මෙතර තියෙනවාර ABC මගින් සලකුණු කර ඇති කොටස් හඳුන්වා දෙමින් ඒවා කාර්යන් කැටියෙන් සඳහන් කරන්න කියලා ABC ත්‍රේකයන්න මෙට මෙතර තියන මේ ඉස්කුරුප්පුව මේ ස්කරප්වය නෑය බී කියන්න මේ අනීක්ෂ කොටස තියන මේ ඉස්කුරුප්පුව සී කියන්න මෙන මේ ඇන දෙක ද කියන්නේ මෙ මෙතර තියන මේ මේ ඇත්තර මර ද්‍රෝබීන් දුව තියන්නේ ඉස්ප්‍රීතුලෙවල තියෙන් ඔය ස්ප්‍රීතුලල නත්තනම් අප විද්‍යාකාරෙන් වෙනම ස්පීතුලයවල කරගෙන මේ සිුට තියන්න ඕන මේ කෙන ස්පීතුලෙවල ඇද ති තමයි කො හල එතකොට මේ තව කුටිකත්දදිීල තියෙන මෙතර එච්චාකර යම තියෙන ඒගෙන අහලනෑ ABCඩ තමයි අපෙන් අහන් ත මේ ඒ කියන ඇනේ තියෙන්නේ මේ චලාා ීක්ෂය පද්ධ තියමට මේ කොටස මේ අනවීක්ෂයයි වණය කැලි මූලධර්මය තියෙන කොටසයි ඒ පද්ධතිය ලොකුසක් ඉහලට පාලට ගෙනයන්න ඕන නම් මෙතරක පේන්නේෙ නෑ මේ මේ කැලිපරය කොටස තියෙන පැත්තට විරුද්ධ පැත්තිහා පැත්ති තියෙන ඇනයක් ඒ ඇන බුරුල් කල්ලා අතින් මේක උඩට උත්සාන්න පුළුවන් ඉහලට පාලට ඒත අතින් ඒ ලලාාලගෙනච්ච තෝක විශාලා දුරක් ඇනවනන්නේ අපිට කුඩා දුරක් මිලිමීටයකු සයෙන් පාගුවක් නෙමන්නේ ඒේවගේ කුඩාරක් ඉහළට පාලට ගෙනයන්න අවශ්‍යනම් ඒ ගෙනියන්න තියන ඇන තමයි මේති ඒ යන සිරස්සිුම් සීරුමාරු ඇනය කියලා. සිරස් පැත්තට පොඩි දුරක් ඉහළට පාට ගෙනන්න තමයි එකති නම් කරමු ඒ කියන්නේ සිීගස් සියුම් සීරු මාරු සීරු මාරු ඉස්කුරුප්පුව ගෙනලයා ඉස්කුරුපපු නැතන් ඇන කෙලි ඉවත් කමන්න සිරස් සුම් සීරු මාරු ඉස්කුරුප්පු ත්‍රරයාගේ කාරය තමයි ප්‍රතිබිම්බේ පැදිරි පැතිබම්බයක් ලැබිටතුු ි පැදිලුව බලාගන හරස්කාම්ි මතර පැදිලි පතිිම් බේ ගන්න මේ කරන්නේ තර පැතිබිම්බ පතිබම් පැහදිි ප්‍රතිවිම්බයක් ලැබෙනතුරු සිරස්ව අ්‍යීක්ෂපාදධතිය ඉහලට හෝ පාල ගෙනය සිරස් සතට පැහැදිලුව ප්‍රතිබිම්බේ පෙනෙනතුරු කුඩා දුරක් ඉහලට පාට ගෙනයෑම තමයි ඒ කාර පොඩ ඉඩක්තමයි දීලා තිබුණේ උත්ර පතර ලියන තිබනේ කෙත් අපික මෙතර ලියම පතිබීම් බය පැහැදිලි වනතුරු सिरा सकता हूं अन्वेक्षय कुड़ा दुरा सिरा सियोम සිරස්ස ප්‍රැතිබිම්බය පැහැදිලි වන තුරු සිරස්ව අන්‍යීක්ෂය සවුම් ඉහලට ගෙන අර කුඩා දුරක් ගෙන යනාගෙන ෝන දැ අපි දැකලතිෙන සමාරලාට මේ උපකරණය මේ උපකාරණ දරුවෝ මේ මේ අන්‍යක්ෂයෙන් බලන කොට මෙතරින් හැතිලා බලන්නකම මෙතන් කරකාවනවා ඒ ගොඩා වෙලා කරකාවන වට කරනාවක් කරකාවන කල්ල කරල්ල කරල්ලා මේ ඉස්කරප ඉවරනකම උටම ගෙනීම ඒ එහෙම කරන්න නෙම ඒ එකතියයි යාලට සන්ටිමීටයයක්ක් ෙතර සටමීට එකක් ඒවගේ ලොකු දුරක් ඇකන අපිට අතිං පාලනය කරගන පුළුවන් දුරක් ගෙන යන වනං ඒකට මේක පිටිපාස තියෙන ඇනය බුරුල් කරල්ලා මේ අතින් හෙමිට උට උස්සාාන්න ට ගෙනන පාලට ගෙනයන්න ඒටික කරන්න බෑ මේනේ තො මේක ගොඩා කාර කරකාල කරකාවල කරකාල උඩටම ගෙනා තිරලමයි ඒ කියයන උපකරණය වාාවිතාකන ති අවබෝධයක් නැතිකම සවම්ම මිලිමීර දෙක අපිට හැට පේෙ නැති ප්‍රමාණය උඩට තල්ලු කරන්නරි පාට ගෙනයන් අරතා මේකති ඒ අනේ කරකාවන වන හොයාලා මේක පිටිපසිති නෑනේ මේ ටිකාක් උඩට ගෙනෙ හිල්ලා සාමානය බොන්ධ වෙච්ච පින්තුරයා පේනවානි අ ච. බැලුවන් ඊට පස්සේ හෙමි හිට මේ යනේ කරකාවන්නවා ඒකතමායක තියෙන් එතර මේ යනේ කරකවන්නන මේක පි පාස තිය ෑනය මෙට මෙතර යන්තාම් පේන එයා පැත්තේ ඒ අනයා තදගල්ල තියෙන්නවා ඒක ඒක බුරුල්ලතිබ නොත් ඒක මේම ඒක ගොඩක්ව බුරුල් ලතිබ නොත් මේ අන්‍යීක්ෂපාතය තිීම මේ පහලට වැටයි මේ පොඩි ගර්ශ ය තිය ගර්ශනය ක ඇදිල තියෙනවා නමුත්ව ොඳට නඩත්කරුප එක කක් න ගීස් ගාල ඔයිල් ගාල හොඳට මළකඩගරන්න ඇැතුව හොඳට විද්‍යාගාරයේවා පරිසංකලජීපූපකරණයක් නම් යහ පැත්යනේ බුරුල්රකව මේක තියන්න ලැබ ටක්ගල් වැැටන ොපල්ලයාටනව දකලතින පාසල්ලට විද්‍යාගාරල වා මළකඩ ගාල තින ගොඩක් ඒවා හරි නඩත්තු කරන්න ග්‍රීස් ගල් වන්නේ පොයිල් කරන්නේ නෑ එහෙමනා මළකඩකෑාවත් නම් මේ එහ පැත්තයනේ බුරුල් ලතිමනත් තෝක වැටෙන්නේ අප ආන නිවැරදි උපකරණ කරන යානේ ත්‍රයාල මේ යන කරකාවනකොට මේක පිටිපාස තියන නේ තද කරලා තියනවා එතර බී කියන්නේ අන්වීක්ෂය සීරුමාරු කරන ස්කුරුප්පුව එකන මෙතරීම් බලන්න මෙදම මෙතර තම පවස්තුව කියයන මේ පහලින් ඒයාගේ පැතිබිම්බේ තව මේ පැත්තෙන් බලා පැතිබිම්බේ පැහැදිලි වැඩතුරු අනීක්ෂය සීරුමාරු කිරීම ස්කරප් බී කියල කියන්නේ අන්වීක්ෂය සීරුමාරු කරන අවීක්ෂය සීර්මාරු කරන නෑ කරන ඉස්කුරුපපොට ගලිවත් ලකුණු දුන්නා ස්කරපගලල තිවත් ලකුණ දුන්නා ත්‍රයාගේ කාරය තමයි ප්‍රතිබීම් බය පැහැදිලි වන තුරු අන්වීක්ෂය සීර මාරු කිර සීරු මාරු කිර සීරු මාරු කනගේ ඉදිරයට පිටි පසර දෙැත්තරම තල්ුරන වගගේන අදහස පට දන්න අප හලට ඉදිරයට ගෙන වාද පි පසර ගේෙන වාද කියලා දෙකව තම සසිරුමර කරුග කිය සී කියා මොකක්ද බලන් සී කියල කියන මේ මේවා මට්තාම් මැන අනික්ෂය මේසය මත්තාම් කරන ලෙවල් කරන්න ඇන අෂ මටටම් හැන ්‍රයා කාරය තමයි අනික්ෂය ලෙවල් කිරීම ති තිරස් කනවා කල්ලියන පා භාගට තිරස් කරනවා කිල්ලි ලක්ුණු දුන්න බොදි දන්නන්නේන අනීක්ෂය තියල තිර මේේ තිරද්ද කියලා ඒකනිසා මත්්තාම් කරනයි ලෙවල් කරනවායි නත්තම් මට්තාම් කරවා ග තමයි ල අනීක්ෂා පද්ද කියය. ම ब කිය කියන්නේ මේර ද්‍රින්දු තමයි තියෙන්නේ ස්पී ලවල දවගලා දිය लेව නත पී लेले තු ලව අපි ඒකෙන් තමයි බලාගාන මේක මට්ටාම් උන බව තර හරිර මැද තියෙන් වන්නේ අර බින්ඳුව ඇස්මර්ට වට බලත් සාමානය පට ලෙවල් කරන්න පුොළුවන් මට්ටම් කරනටනකො එකේ හරිම දන්නන්නේ නෑ ඒනිසා මට්ටාම් වූ බව සහවුරු කිරීම තම හරිටම මේ බලාගයි ඒ හතර ලියන්න ගිල ගෙබුුණු පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර ජලා්‍යීක්ෂයක් හුරුපුරුදු කර ගැනීමක් කරන අතර තුර තිරස් ගමන් කරවීමට අදාළ සියුම් සැකසුම් ඇනය තිරස් ගමන් කරවීමට අදාළ සියුම් සැකසුම් ඇනය මේ රූපසරණය බලන් ැ දරුවන්න පේනමට මේ ඒක් කියල ඇනය අ තියෙනවා මෙම මෙතර එ කියල න අත් තියෙනවා ඒ අනේ තද කල්ලා තියෙනවනම් මේ අනමීක්ෂය පද්ධති එහාට මෙයාන් මේ පැත්තර තිරස ගෙනියන්න බෑ මේ නේ තද කරලා තියෙනවනම් තිරාසතර හොල්ලන්න බෑෝක චලිත කරන්න බෑ එතකොට මේක ලොකු දුරක් අපි තිරස්ස එහාට මෙයාට ගෙනියන්න ඕන නංම් මේ එ කියල ඇනය බුරුල් කරන්න. කිය නේ බුරුල් කල්ලා අති මේක එහාට මෙ හට තල්ලු කර පුළුවන් අති අපිට අ්‍යීක්ෂයෙන් මෙතනින් බලනගම මෙත්‍රීම් බලබර කුඩා දුරක් එහාටම හර කරන්න ඕනන එතොට මේක බුරුල් කල්ලා අතින් ගෙනීලා හරිියන්න මක අතින්ගෙන යන්න බෑ හම සියුම් දුරක් ඒ වෙලාට අපි මේ යනේ තද කරන්නවා මේ එස් කියෙන ඇනේ තද කල්ලා මෙන්න මේ ඊ කියල පෙන්න එක ඕන කරකාවා ඊට අපි කියන්නේ අ්‍යක්ෂයේ තිරස් තිරස් පැත්තට සෙවුම් සවුරු මාරු ඇන ඒක ගැන තම ගැන කියා ඊ ගැන තොර මතකතියාගන ඒ කරකාවනවා වනං අනිවාරම එ් අදගල තියෙන්නවා ඒ වගේම ඒ කරකාවනවනම් මේ අනක්ෂේ එහා පැත්ති තියෙන ඇනය කරකාවල තදගල්ල තියෙන්න්නවා ඒ මේ ඒතරම් පේනෑ ඒක ගැෙනහල නැති නිසා මේ කරගවනන මේ තද කල තියරෙන එ එ බුරුල් කල්ල තියල වාල මේ කොච්චර කරකැවගත්වැටන්න ගමන් කරන්න දැම්බලානා කියනද අන්‍යේක්ෂය හුරු පුරුදු කර ගැනීමක් කරන අතර තුර තිරස් ගමන් කරවීමට අදාළ සියුම් සැකසුම් මැනය කරකැවීමේ දී අනුරූප වර්ණිය පරිමාණය ගවාන් නොකළ බව ශිෂ්‍යයෙක් නිිරීක්ෂණය කළේ මේකට හේතුවහන් ත්‍රයා අනිික්ෂකටද මෙ බිව බලාගෙන වස්වේ ප්‍රතිමිදයා බලාගෙන අර ඇනේ හමිටෙමිට කරගැවල් ත්‍ර අ්‍යීක්ෂය කොහටත් තිරස්පැත්තර යනවා පේණි නැතර තේකර හේතුවාන් ත්‍රඇත්තරම විද්‍යාගාරයට ගිහිල්ලා පරීක්ෂණය කරාණන් තමයි යොවා දැනගාන පුලුවන්ගෙන් නැත්තාම් බෑනිි හරි විසරන මයි ඕොක්ොම කියල දෙන්නේ තමයින්ට එතකොට ඒම එයා ගමන් කරා නැත්තං ඒ ගමන් කරලා නැත්තේ අ එ කියන ඇනය බුරුල් කල්ලා තිබිල තිෙනවා මෙන්න මේ මේක බුරුල් වෙලා තිීර වෙලා තමයි මේ කරකවන්න නැත්ත ඒක තමයි හේතුව මේක හොදර තදල්ි විරල තමයි මේකරකාවන්න ඕන තිරස් පැත්තර කුඩා දුරක් යාහටමයාහට ගෙනයන්න ඕන්න මට මතක උත්තර පත්තරේ ඉලිතුුණන මේක අන්ක්ෂයේ පොට හිල්ල කියෙල ඉීල තිබුණ මේ අනේ ගොඩක් තදවෙලා කියලල් ලියල තිබුණ ඔන්න මලකඩ කාලා කියෙල ලියල තිබුණ මේ මෙතර තිර යකඩ කූරක් ඒ කූර මළකට කාලා ඔන්න වගේ එක හේතුල ීල තිබුණ ඒ පරේක්ෂණය කල්ලා නැතිවුණාතුමයි වගේ වෙන්නේ අනිවාරය මේ අනේ තද කල්ලා තියෙන්වා

ක්ෂක ප්‍රධාන පරිමාණය සහවර්ණය පරිමාණයේ විචාල කළ රූපයක් පෙන්වා ඇත මෙතන තියෙනවා එක ඇඳලා අනිික්ෂය කුඩාම මිනුමල් සෙන්ටිමීටර් වලින් ගණනය කර සන්ටමීටලි මනින්නලු අපිේ මේ ලොකරු පින්තුරයා දරුවට ප්‍රෙක්ටි කල වෙලා පෙන්න්නල තියනවා ත්‍රේකයේ සාමාන්‍යයෙන් අපි ගන්න මීට රූලේ තියෙනවානේ සන්තිමීට ඉදිී තියෙන ලොකුවට ඊටස මම ඉදිරි. ුඩාරි මිමීට මේක මලිමී බාගගේවත්තී තරට පේරඳ මෙතැන දිග රක්ෂ කොටයි රක්තියෙනවා තර දිගරිකයන මිලිමීටරේ ඊට මැදදිරර මිලිමීට භාග මේ ලොකු කරපු රූපයක් පෙන්නයි තර මෙතෙන්ට යනකොට මලමී දහයයි ර භාගය වනා විස්සත්වීරු තර මෙතන්ට අත්්‍යාාව ආයි දායයි භාගයව විස්සය කියන්නේ භාගයවදිනා දය වි විස හතලිහා මේ වර්ණය පරිමාණය කොටස් පණහක් බැලන්සල තියෙනවා මෙතර හතලහායි හයි හලකට නකට බාගව හතලස් නම්ේකට මලමීට බාග කොටස් හලස් නමේකට තමයි මේ වර්ණිය කොටස් පණහා සන්තුල් නේවෙන් කුඩාමිනවා යන ක තර කුඩාමිනු මෙන්නේ අපි මෙතරින් බලම් වැණිය කොටස් පණක් සමානමන්නේ බාගේවා හතලිස් නමයකට තරට පේවාද මෙතර මමට ඉරිනේ දහයක් තිය නිතර බාගවතිර විස්සා මෙතර විස හතලිහයි මෙත තියෙන එකයි දෙකයි තුුණෑ හතරා තතර අට්ටයිත සටයි හතලිස් නම අත්තිය මේක තිෙනවා බාගවා හලස් නමයා එකවිය කොටසක් කියලා කියන්නේ බාගේව හතල ස්නමයක් බෙදන්න ඕන පණහාට හොන්න වැණිය එක දැ කුඩාමිනම කියල කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකින් අඩු කරන්නන වණියය කොටස උඩාම මිනිුම සමානයි තැ ප්‍රධර පරිමාණය දින මලමිට ඉරිනේ මිලිමීට බාගවන් මිමීට බාගකින් අඩු කරන්න ඕන වණිය කොටසක්නිය කොටසක් කියන්නේ හසලිස් නමේයට සයි ත දරුවන්ට එෙනවා කියන ස ප සයෙන් හතරි සමගයාාම සයෙන් එකයි කැන දර්ශම බිින්දුව එකඒක නිකාම දශම බින්දුව එක ෙර ලිවට ලක්ුණු දක් නෑ මෙ දිට ගණනය කරන්නගිය ත්‍රවාාල ලියන් ෝන මේක උඩා මිනිම කියානේ ප්‍රධාන පරිමාණය කොටසකින් අඩු කරන්න ඕන වර්ණය කොටසක් රක්ෂණ ඇරැබීමට පෙර ඔබ උපනෙතේ සිදුකරන සීරු මාරුවවා උපනෙත කියල කියන ඇර අපි හැතිල බලන තැන තිය කළුපාට වගේ පෙත්තක් වගේ පේන කාචි ඒ පොඩක් එළියට අදින්න එහම පුළුවන් මෙන්න මෙතන එක තියෙන් මෙන්න මෙතර තිය මෙන්න මේ කාචි උපනෙත කියිය මේ තියෙන මෙතන එකක් ඒ පොඩා මෙම බලන ගමන් අතින් පොඩ්ඩකි එලියට අදී ඕන එල්ලියට අධිනව ඇතුළට තල්ලු කන ඒම කරම ඒ එක ඇතුළ තින හරස්කම්පික පැහැදිලුව පේර එන්න ඒකතම ඉස්සල්ම කරන්නවා. පරීක්ෂණ ඇරමීමට උපනත්තය කැන සීරු මාරුව තකට අරස්කම්බි පැහැදිලීව පෙනන තෙක් සීරමාරු केදී මයි යන්න ට පසේ එක වෙනස් කරන්න උන ෙහට මෙයාට ඇදලා හරස්කම්පි හරිනම පහැදිව පිරුණම ඉටවාස මුළු පරීක්ෂණ වරණකාම එකපි හොල්ලන්නෑතර දෘෂ්ටි දෝෂයක් තියෙන වෙන දරුවෙක් ඒකෙන් බලන ඒයා ඉසල බලන යාඩ හරස්කම්පි පහැදිල පවා ඒක තමයි තන කියන්න ැ දී ඇති රදදාසිකැබැල්ල ලානීක්ෂය වේදිකාව මර්ත තබා වීද්‍රිකෘට්ටිය තැබීමට පෙර ඕෝ සලකුණ භාවිතා කර ඒ කඩදාශයතිර සලුණ භාවිතා කර අන්‍යීක්ෂයමගේ පළමු මිනුම ගැනීමට ඔබට කියා ඇත. මේ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ අනුගමනය කරන පරීක්ෂණත්මක ක්‍රමවේදී ප්‍රධාන පීවරවල් ලියන්නු අක්ෂකොටම රසහරල තින පල්ල හට ත්‍රයේක කඩදාාශය තියල කඩදාාශයතිම් සලකුණ තමයි එක්සාරිී ඕහරිකිල කියයන්. දැන් එයා අන්‍යීක්ෂයෙන් බලන බලලා පැහදිල් ප්‍රදීම්බයා ගන්න ඕන. එන්න ඒකති අනුගමනය කන ප්‍රධාන පීවර තමයි ලියනගලකා. තරපික්ෂය සිරස්ස දැ මෙතරහන්නේ දැ ෝක ප්‍රශ්යට ආධර කොත්වා මේ හල යෙන්නේෙ අර මනිු උප කරන කොටස කලින් ආපටික දී ඇති කඩදාසිකැබැල්ල ජලානයක්ෂයේ ජී වේදිිකා මත තබා වීදුරකුට්ටිය තැබීමට පෙර ඕ සලකුණ භාවිතා කර අන්‍යීක්ෂය මගින් පළමු මිනුම් ගැනීමට තර මෙතර වෙන්න ඉස්සේලාර කදාාසය අපි සලකුණනාක්තින එක් කියල හරි ඕ ගිලා හරි ඉතාක් වගේක් ෙල එක බලන්න ඕන අන් ක්ෂේ ත්‍රේකඩ දාල පාටංකය ගන්නඕන ඊට පාසේ සලකුණමත තියන්න්න වන වීදුරු කුට්ටිය. තිලායි විීදර කෘට්ටිය තිවවා මර ලකුණ පොඩා උඩට එස වෙනවානේ අන්නන්නේ ඒ පාටාංකය ගන්නවා දෙවනිය එක. ඊට පස විීදුර කට්ියේ මතුපි පුෂ්ටේ මතදාන්න ඕන පොඩි හර යික පෝඩියම් පුටු කියල තිබුණේ අන්න එයින් කොඩු ටිකක් කියලා ඒ කුඩුවල පතිවම්බයක් ගන්න. පාටාන්ක තුනගත්තම තමයි අපිට වර්තනාක ගන්න අආශ දත්තටිගෙන්නේ ඒ අලෝකෙබාඩ මේ පරයීක්ෂණතිමි පැදිලිුව විස්තර කරල්ලා තිේවා මෙතරම මේ පාටාංක ගන්න එක තමයි කියල දෙන්නේ තර මෙතන්ති කරන්න ඕන පලවෙනි පියවර තමයි අපි අ්‍යීක්ෂ පද්ධතිය සීරුමාරු කල්ලා ඕවල් ප්‍රතිබිම්බයක් ගන්න ඕන ඉස්සේල්ලා ඊට පාත්සේ අර ඒ කියල ඇනයක් තිබුණේ අන්නේ ඇනය කරකාවලා සියවුම් සරුමාරුව කරන්නවා. අ අතින් උඩර උසලා ප්‍රතිබිම්බේගන්න එක හරිටම සවුම්න්නේ නෑ එක පැහැදිලි තමයි නමුම්සිියුම් එකක්ග නමාරුවේ. ටසර එන තද කල්ලා එ කියලා රහා පැති ැනේ තද කල්ලා ඒ නලේෙන් ඒනයම් පුළුවන් හෙමින් හමින් උුඩට ගෙන තමයි කරන්නවා. ත පලවෙනිය කන්නේ අන්වීක්ෂ පද්ධ තියෙන සීරුමාරු කැර ඕෝහි ප්‍රතිබීම්බයක් ලබා ගැනී ඉ පසලන්න කැපිටල් ම් සරු මාරු හැනය මග පැතිබීම් බය පැදලිරගන බබයැදි ර හදකතමයි ලියන්න අපි උඩින්න්නේ බලන්න උඩින් බැලුවවාම අන උඩටහරි පාලට අර්තමයි ගෙනියන්නවා තර කුඩා දුරා කියල පාල ගෙනයන්න පුළුවන් ඒ අනේ කරකාව හතයි ඒහි සඳහන් කළ මිනුමට අනුරූප ප්‍රධාන පරිමාණයේ සහර්ණිය පරිමාණය ප්‍රධාන පරිමාණයර්ණී පරිමාණය නතියෙන්නේ අදාල පිහිටුම් පහත දක්වා ඇත මිනුමට අනුරූප පාටාංක සෙන්න්ටිමීටය වලි ලියා මේ තියෙන වණිය කොටස මේ තියනෙන ප්‍රධාන පරිමාණය අර ඇමතර සමපාතය බලාගටතයි මේ ඩිංගක් මේක ලුකු කල තින් තොරත් මේ දැකම බහිතෙ ඉදන්නේ තුලයි පහසුර තමයි මේම ඇඳතල තින්නේ එතර ප්‍රධාන පරිමාණයෙන් කියවන්න ඕොන අපි වර්ණියගේ බිදුවට කලින් අගේ වණිය පරිමාණයේ බිින්දුවට කලින් අගේ කියවන්නවා ත්‍ර මෙන්නණිය පරිමාණයේ බිින්දුව ඒකට කලින් අගේ කියවන්න ඕන මෙතර ති සමී හතරක් තව එනවා මිලිමීටර් වලින් එනවා කයි දෙකයි තුනයි හතරයි පහයි හයක් අය හමාරක් ඇවිලා දයන එත සිමීට ලින් ගන්නනම් මෙතර හතරයින හතරය දර්ශම හයයි පහයි ඇ මිලමට බාගේ කියවන්න පුළුවන් එකන් දශව පානේ තකොට හතරයි දර්ශම හයයි පහයි මෙතර දෙලා හතරක් සමී හතරක් මේ මිලිමීට එකක් කියන්නේ සටමීට දශමය එකක්නේ ඒේවාගේ වෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයා හය හමාරක් කනවා දැන් මේකට එකතු කරන්න ඕන දශම බිින්දුු අයකින් වැඩි කල්ලා සමපාත කොටස් කරනන මෙතරන් තමයි සමපාතය පේ එන්න මේක හතලිය හතලික්ක අතරිස් දෙකක් කන්න පුළුවන් අතලිස් දෙකවගේ තමයි ගන්න පුළුවන් මේ හතලිස් දෙකෙන් වැඩි කරන්නවා. මේක වැඩි කරන්න ඕන හතලිස් දෙක. ත්‍රෙතරෙනවා දශම හතරයි දෙකක් ඒක අරකට එකතු කරන්නවා. තැම් මේ අගේට එකතු කරන්න ඕන සමපාතුවෙච්ච කටස් කරන අරගෙන ඒක කපුඩාමිනුමෙන් වැඩි කරල්ලා අපි කුඩාමිනුමලිවේ දර්ශම බිඳුව එකයි කියලා මිලමීට වලි සෙන්ට ිමිටලිින්ග අතත් දශම බින්දුව බිඳුව එක බිින්දුුව අය දශම බිඳවායි බිින්දුුවයි එක වැඩි කරන්න ඕන සමපාතවෙච්ච කොටස් කරන ඒක මේකෙන් බලන්න පුළුවන් මෙතන හතලි හායි අතලිය සමපාත ලනෑනේ අතලිස් එක හතරිිස් දෙකහතලිස් දෙකගන්න පුළුවන් තරතිරිගෙනා දශම බිඳුවයි හතරයි දෙකක් ඒක මේකට එකතු කරන්නවා එක එකතු කරල ඒවා මෙවා දරුවන්ට හතරයි දර්ශම හයයි නමයයි දෙකක් ඔන්න ඔයාගේ එකක්ෙන් ගුඩාමිනු වැඩි කරලා වැනිිය කොටස් කරනෙ ඒක එකතු කරන්න ඕන මෙතැරින් කියවන එකට මෙතර සටවීට හතරයි මෙතර කොටස් කය දෙකයි තුනයි හතරයි පායි අයක් තියෙන අය හමාරක් තියනවා කතමයි ඉහත ඊ සඳන කල ලළමු මිනුම් ගත් පසු ඔබ විසින් සිදු කළේතු අනෙක් මනිනම් දෙක. ත්‍රදැන්ි ඉස්සල ම කරදදාසි කොලය මේසේවුඩ තියලා කර්දාශසියේ ඇඳල තියෙන ඕ නැත්තා Xක් කිය ලකුණු කළ තිර සලකුණේ පැදිල් ප්‍රතිබිම්බයා කරගෙන ඒ පාටාන්කේතම අතර ගාත්තේ. ඊට පාස අපේ සලකුණ ෝඩ තියානො වන වීදුරු කුට්ටිය. තියලා නවත අන්‍යීක්ෂය හළලට සසිහිරුමාරු කල්ලා හර ඕසලකුණේැ පැතිබීම්බය නාබිකත කරන්නවා කල්ල ඒගේ පාටාන්කය ගන්නවා ඊට පාසේ වීදදුර කුටිය උඩට ලයිකපෝඩියම් පුුඩු දාලා ලයික ෝඩියම් පුඩුවල පැහැදිරි ප්‍රතිබම්බයක් නාභිගත කරලා යාගේ පාටන්කය ගන්නවා ්‍රේදන තවමතරල් ලියන්නු साला कौना माता है? बीड़ो कुटिया ताबा, अनवीक्ष, पाददीय ීරුමාරු කර පාටාංකය ගැනී ඒක තමයි එකක් ඊලකට විීදුර කුට්ටේ මත ලයික පෝඩියම් පුරු දාලා ඒ ලයිකෝඩියම් කුඩබල පැහදිලි ප්‍රතිබිම්බයක් කරන්න ඒක පාටාංකකන් वीदुरु कुटिया मत लाइकोपोड़िया स्वल्प තමා නාබිගත කර පාටාංකය ගැනී ඔන්න වැදෙන තමයි ඕඩ මේ නිස් සෙල්ලම ඕසලකුණ ඊට පස්සේ හෝසලකනද ීඩිය ුදුරු කට්ිය තියන්න ඕන ඕසලකන උඩ විීදදුර ුටිය තියන්න ට පාස වීදුර කුට්ටිය උඩ මතුපට යිකපෝඩියම් කුරු දාලා ඒගේ ප්‍රතිබිම්බිය ගන්න ඔක්කොම ඉහළටගෙනින් තමයි අ සිරස්සිියුම් සීරුමාරු යැනය කරකාවල නැත අන්‍යක්ෂ පාද්ධතිය සිරාස ඉහටගෙන හිල්ලා යෙන් තමයිග වෙනත් ශිෂ්්‍යියක විසින් මෙම පරේක්ෂණය සිදුකිරීමේදී ලබාගත් අදාළ මිනුමේ ගනිපු පාතාක තුනළ තමයි තිය මේතරර සලක්කුණන මත තියල ගණනපු එක මෙ ඒකොඩින් වීදර කුට්ටිය තිය්වාම මෙයා වීදරකුට්ටිය උඩ ලයිකපෝඩියම් කුටු දැම්ම එකකෙන් න විීදුරල වර්තරාංකය මේ රුගතාතුර ඇන්දොත් මෙ මේ වගේ පේන්නේ අපි මේතුන්දන ඇන්දොත් දැ මේ වගේ තියෙනවා මේ අ්‍යීක්ෂ මේසේ මේකුට තියන්න ඕන ඉස්සල්ල සලුණ න ඕ පෙන්නු සලකුණන න පෙන්ු සල මෙන්න මෙතර කියලා සලකුණ තිීනා එයාගේ පාටාගේ මෙන් ගන්න බලලා මේක පාටාගේ තමයි කියන්න ඊට පාස්සේ මේ කොට තියන්න ඕන වීදුරු කුට්ටිය මේ සලක්ුණ උට තියන්න ඕන වීදුරු කුට්ටිය මේ වගේ වීදුරු කුට්ටිය තියලා තර මෙතර තිර ටොට්ට අපි තම් පේනවාන උඩින් බැලුවමටක් උට එසවිලා එක දැ මෙතර තිබනට මේ හරී තියෙන් තික මෙන්න මේවාගේ තින්නේ ඒයා මෙහෙම් බලාන්න ඒ පාටා තමයි ට පාසි මෙතනීතියලා නැවත වීදුර කටිය උටදාන්නර குුடு ටික න්න මේම කුඩුටිකා කෝම් ගුට දන්නවා දා ඒ පාටාන්ගේ නන උඩින් ඒක තමාතු එත මේ x තුන කියනගෙන් xඩු කරාම තුගනකෙන් එ එකඩු කරාමෙනවා මේ වීදුරු කුට්ටියේ උස ඒක කියැන සත්්‍ය කැම්පුර ගිලකයන් මේටික के के लिए के लिए में प में देखड ना, ना वारतरा के लियाना पसासा्य कैपूराविदमा दृश्य कैपूरा සත්්‍යකර කියන්න මේ උසන ඒ එන්නන්නේ එක් තුුනෙන් අඩු කරන්න ඕොනක් එක දෘෂ්‍ය කපුර කියන්න මෙන්න මේ ටික ඒඩි ගන ලාන්ක් තුනෙන් අඩු කරලා එ දෙක මේක සුළු කරාව අර්තනාංකේර ති මේ වලිය කියලා පැහැදිලි කරන්න ඕොන්නෑ ඒ අගේ අන්ටිකලියන් තමයි දරුවන්න තිී බලා ක තියන්නේ අගයන්න වර්තරගේ එන් සමානයි එුනරින එක් එක බෙදන්න ඕන එක්ටනරීන එක් දෙක එනරින එයන මේකෙන් අඩු කරණන අරයක් අය බිදුවයි බිදුව බිදුවයි දොළයහයක් හයි යි ද ශමා එකන මේකේ මේක තම අඩු කරන්න යි බින් බින් බිුුවයි දො හයක් ය අතරත්යි දෙ දශම හ යතිින් තියනතු අඩු කරලා මේකේ මේක අඩු කරන්න මේ තහය බින්දු අයි Dahaya namanya kekai, ikolanya yang hatarak hatai. Ayengaya binduai, dahaya namanya kekai, ikolanya yang hatarak hatai. Ayem pakai ka, ayem pakai මෙන්න මේ දෙන බෙදුවරනාන් දරවාන්ට වර්තරංකය න මේක සුළු කල්ල ලයන්න කෑ දශම පහයි දෙ වර්තනාංකයට ඒක කනෑ තර මෙන්න මේ මනුම් ගාන තම අපි ජලාන්‍යක්ෂේ භාවිතා කරන්න හුඩා දුරක්නේ යාරමයාර ගෙනියන්නො ඒව කරන්න පුවාන් අර සවුම් සීරුමාරු යන යාරම මෙයාට තල්ු කල් තිරස්පඇත්තරත් පුළුවන් ඇනයක් තියෙනවා ඒත් අල්ලු කල්ල ගෙනියන පුුවන් ඒක අප අර වි්ාමපායිනකොට තිරස්පත්තරමන්. ඕන චලා නිික්ෂ සම්බන්ධ සිද්ධාන්ත්‍රික සාච්ඡා කල්ලා ඒක පරේක්ෂණයක් ඇනයටි දරුවන්ට පෙන්නවා අරර්ණය මුළ ධර්මය භාවිතා කල්ලා ඒක තියෙන කුඩා කැලිපරයෙන් මිනිනුවා ගන්නට විශාර කල්ල පෙන්න්නලා ලොකු මහන්සයක් ගත්ත දරුවට මේ තේරුම් කළ දෙන්න. තියගේ පාටා ගත්තර පාස අප විභාග ප්‍රශ්නයකුත්සාකච්චා කර දැන් අංහිතන පාඩම අංග සම්පර් වෙලා ඇති තැන් දරුවට තියන්නේ මේක තව දරුවට ප්‍රශ්න ලැබෙන වනම් වාරවිභාගවල ස්කෝලවල ඒක පශසල උත්තර ලියන නැත්තා පරණ භාගොල හර කමන්න මේ උත්තර ලියලා මෙය මතකතියාගෙන ඉන්න ආය ප්‍රශ්න ඇහුවෝත්තුවිභාගට ලියන්න පුළුවන්ගෙන් නෝන ඒ පරීක්ෂණය දැන් අවසාන් තරමිනුමූප කරණවලා අපි නිය කලිපරය මයික්‍රෝමේට ස් කෘප වාමානය ගෝලවානය සහ චලාන්වීක්ිය කියන පරේක්ෂර හතරම දර්ුවට ඉද්‍රිපාත් කල තියෙන් අපි හිතනවා මිනුම් ූපකාරණ සම්බන්ධ දර්වන්නට දිවිච්ච ප්‍රශ්න නිරාරණය වෙලා දැන් හොඳ දැනුමක් ලැබෙන් ඇැති කියලා. අපි මීලාගට බලනවා යාන්‍රවිද්‍යාය කොටසේ අපට ලැබෙන ඉතිරි ප්‍රායෝගක පරීක්ෂණ.